Buddhiyampi Buddham Sarinam Gacchami Buddhiyampi Dhammam Sarinam Gacchami Buddhiyampi Sangham Sarinam Gacchami Buddhiyampi Buddham Tatiyampi Dhammam Saranam Gacchami Tatiyampi Sangham Saranam Gacchami Sadhu 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 Dhammanandana Karim Manki Bhaktiyami Bhagyavattu arhattu Bhagyavattu arhattu Gautama namo Gautama namo Apage samma sambuddhurajanam vamanse Apage samma sambuddhurajanam vamanse Ekanta vasayin Namaskar Buddhajanam Vahansi
తృతీయ శ్రావకౌ కశ్యప మహారాతన్ వహంసి అగ్ర ఉపస్థాయకౌ ఆనంద మహారాతన్ వహంసి అంగుళిమాల మహారాతన్ వహంసి అనురుద్ధ మహారాతన్ వహంసి ఆది అసూమా శ్రావక రాతన్ వహంసి లాద అపగే మాతృ భూమి అంటే ఉత్తమ శ్రీ సద్ధర్మయ లయమడలిందరాగిన వెడి అపగే మీదు మారాతన్ వహంసి ఆది ఉతుమ్ రాతన్ వహంసి లా ప్రముఖ కొట ఆరి మహాసంఘ రత్న విజయశ్రీ భూమి దయావిహి పీటి కుటుంబ నిరాసన దంసఖండ పెతిరునావు ఇసి పతన మిగదాయ నమస్కారే వివా
සේලාටද සියලු සර්වඥතාවු මහන්සේලාටද මම නමස්කාර කරමි ධාතුන් වහන්සේලාට නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු 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 මේ මහා පින්කමට වැඩම අවදාළ ගරුතර මහා සංඝයා වහන්ස එවගේම මැද පෙරදිග ඩුබායි රටේ අද මේ සිදු කරන අසිරිමත් දහම් වැඩසටහනට පැමිණි සැදැහැවත් පින්වත්නි අප සියලු දෙනාටම ලැබිච්ච අති දුර්ලභ වාසනාවක් තමයි අපි මෙතෙක් වේලා වන්දනා කළ අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම. ඒ වගේම අපිට ලැබුණු ලොකු වාසනාවක් අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ ධර්මය සරණ යන්න ලැබීම. ඊළඟට උතුම් ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යන්න ලැබීම. අපිට මේ ධර්මය ලැබුණේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනුමැතියෙන්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ ඒ භාග්‍යවතුන් වහන්සේව වන්දනා කරන්නට පැමිණි සක්දෙවිඳුට කියා හිටියා පතිට්ඨිස්සති දේවින්ද ලංකාවේ මම ශාසනක් දෙවිඳුනි මාගේ ශාසනය අන්තිමේදී පිහිටන්නේ ලංකාවේ ඒ නිසා මේ ලංකාව ආරක්ෂා කරන්න කියලා ඊළඟට ලංකාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය රැගෙන වඩින්ට මිහිඳු මහරහතන් වහන්සේ මහින්ද නමින් රහතන් වහන්සේ නමක් ශ්‍රාවක භික්ෂුවක් ලංකාවට වඩිනවා කියන කාරණේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ දැනගෙන හිටියා. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්ට කලින් සක්දෙවිඳු මිහිඳු මහරහතන් වහන්සේව බැහැ දැකලා වන්දනා කරලා කිව්වා ස්වාමීනි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ලංකාවේ බුද්ධ ශාසනයේ පිහිටවන බව අපගේ භාග්‍යතුන් වහන්සේ අපිට කියා තිබුණා. එතකොට ඒක ආවට ගියාට වෙච්ච එකක් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා ලංකාවේ පිහිටපු එක ආවට ගියාට වෙච්ච එකක් නෙවෙයි. ඒ ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ අනුරාධපුරයේ පිහිටවපු එක භාග්‍යතුන් වහන්සේගේ අනුමැතියෙන් වුණේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ අනිකුත් රහතන් වහන්සේලා සමග ලංකාවට ආකාසින් වැඩම කළා. වැඩම කරලා ඉස්සල්ලාම රජ්ජුරුව තමයි ධර්ම දේශනා කරන රජ්ජුරුවන්ට තමයි කියා හිටියේ. ඒ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින් දැන් අපි ගත්තොත් විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා හාද වුණානේ යකින්යක් එක්ක ඒ කුවේණි
ඊට පස්සේ කුවේණි තමයි උදව් කළේ යක්ෂ සේනාව විනාශ කරලා ලංකා රාජ්‍යයේ විජය කුමාරයට ලබා දෙන්න. එතකොට ලංකා රාජ්‍ය විජය කුමාරට ලබා දෙන්න උදව් කළේ මිනිස්සුද යකින්නියද? යකින්නියක්. ඊට පස්සේ දිගටම ඒ හිටපු රජවරු කළේ යක්ෂ වන්දනාව. ඊට පස්සේ ඔබ දන්නවා පණ්ඩුකාභය රජුරුව, පණ්ඩුකාභය රජුරුව දවසක් ඔය ධූමරක්ක කියන මේ කන්ද ළඟ ඉඳිද්දී විලම්බකගේ වෙහසින් රතු පාට යටිපතුල් පාද තියෙන සුදු පාට මවිල් පිරුණු විලම්බකගේ වෙහසින් හිටියා යකින්නක්. මේ විලම්බ පණ්ඩුකාභය කුමාරයාව දැකලා දිව්වා. එතකොට මේ විලම්බව පන්නගෙන ගියා තුන් වතාවක් ධූමරක්ක පර්වතයේ වටේ මේ පණ්ඩුකාභය කුමාරයා. විලම්බ නදියෙන් එතර වෙන්න වතුරට පයින්නකටම පණ්ඩුකාභය කුමාරයා විලම්බව අල්ලගෙන තමන්ගේ කඩු සිදුරෙන් කඩුවේ තුඩින් නහය සිදුරු කරලා කවේ දාලා වැඳලා ඇල්ලගත්තා. ඊට පස්සේ එයා කියා හිටියා මං තවුන්නාසීට ලංකා රාජ්‍ය අරන් දෙන්නම් මේ මාට අනතුරක් කරන්න එපා කියලා. ඊට පස්සේ ඒ පණ්ඩුකාභය කුමාරයාට රජකම ගන්න මුල්ලුන්නේ යකින්නක්. ඊට පස්සේ කුමාරයා රජ වෙලා පණ්ඩුකාභය රජුරු හැටියට අවුරුදු 70ක් රාජ්‍ය කළා. 70 ගන්න හැම අවුරුද්දෙම තියෙන වසන්ත උත්සවයේ එතකොට රජුරුවන්ගේ දෙපැත්තේ චිත්‍රරාජ කාලවේල කියන යක්කු මිනිස්සු ඉදිරියේ පේන්න ඇවිල්ලා තමයි ඒගොල්ලෝ උත්සව පැවැත්වුවේ. ඒ විදිහට යකුන්ට පුද පූජා පවත්ව හිටපු රාජ්‍යයක්. එතකොට මේ පරම්පරාව හිටපු මුටසීව කියන රජුරුවොත් යක්කු තමයි පිදුම් කළේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ බැලුවා මේ භූමියට සුදුසු වෙලාව කොහොමද ගන්නෙ? උන්වහන්සේ දැක්කා ඊළඟට එනවා අලුත් කෙනෙක් දෙවන පෑතිස් දේවානම්පියතිස් රජුරෝ. ඒ රජුරුවයි ධර්මාශෝක රජුරුවයි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ පෙරාත්මික එකට පින් කරපු තුන් දෙනෙක්. පසේ බුදුරජාණන් වහන්සේ නමකට මේ පින් පූජා කරපු. ඒ සම්බන්ධතාවය නිසා සංසාරේ පින්බලේ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මේ දෙවන පෑතිස් රජු රජ වෙච්ච ගමම වගේ ලංකාවට වැඩියා. එතකොට යාව යකුන්ගේ ග්‍රහණයට අල්ලගන්න අවස්ථාව නැහැ. අන්න තිරුවන් සරණේ පිහිටියා. ඒක හරීම මේ දෙවිවරුයි රහතන් වහන්සේලායි අවබෝධින් සිදු වෙච්ච එකක්. මේ දැන් කාලේ වගේ ජක් ගාලා මේ කෑ ගහලා කරපුවා නෙමෙයි. එතකොට එහෙම කළා මේ ශාසනය පිහිටෙව්වට පස්සේ ධර්මාශෝක රජුගේ පුතාණි දැන් මේ මිහිඳු කුමාරයා දුවනේ සංගමිත්තා. එතකොට මේ සියලු දෙනාම පිටත් කළේ ලංකාවට ලංකාවේ බුද්ධ ශාසනය පිහිටන නිසා. මේ පිම්බලේ බලන්ට සද්ධාතිස්ස රජුරුවන්ගේ කාලේ ධර්මාශෝක රජුරුවෝ ලංකාවේ උපන්නන්නේ සිංහල පවුලක සිංහල කොළුගැටෙක් වෙලා උපන්නා කුජ්ජතිස්ස නමින්. එතකොට බලන්න පිම්බලේ හැටි. එතකොට දිවනපෑතිස් රජුරුව බුද්ධ ශාසනයට උරදීලා අභාවයට පත් වෙලා ඒ කාලෙම උපන්නන්නේ ලංකාවේ ආයි සිංහල පවුලක වියග්ග නමින්. එතකොට කුජ්ජතිස්සයන් වහන්සේ රහතන් වහන්සේටම බවට පත් වුණා, රහත් වුණා. දිවනපෑතිස් රජුරුවන්ගේ ඊළඟ ආත්මේ නම වියග්ග. ඒ වියග්ගයන් වහන්සේ රහතන් වහන්සේ නමක් වුණා. දෙන්නම රහතන් වහන්සේලා. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ පිරිනම් පාන්ට ඉරිදීෙන් ඒ දේහේ වඩිනවා. පිරිනම් පාලා දේහේ වඩිනවා
ආදාහන භූමියට ආකාශින් වඩිනවා. එතකොට වියග්ග මහරහතන් වහන්සේ හිතුවා මේ ගම මාත් පිරිනම් පානවා. ඒ දින ගාවම උන්වහන්සේ ඉර්ධියෙන් වැඩම කළා. ඒ දිනම වහන්සේම එක දවසේ ආදාහණී වුණේ පිරිනම් පාලා. බලන්න බුද්ධ ශාසිරින්ද අත දීපික රජවරුන්ට විපාක දීපු විදිය. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දැන් කාලේ වගේ මේ හොර රහතුන් වගේ මේ තමන්ට හිතෙන හිතෙන බලිතොවිල් කතා කළේ නැහැ. තමන්ට හිතෙන සමයන් කිව්වේ නැහැ. ලංකාවේ බුදුන් උපන්නා කිව්වෙත් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේගේ පළවෙනි දේශනාව තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රයක බුදුරජාණන් වහන්සේ ජානසූනි බ්‍රාහ්මණයට දේශනා කරපු එකක්. ඊට පස්සේ කරපු සියලු දේවල් බුද්ධ දේශනා. අලුතින් අලිපිල්ලක් කිස්පිල්ලක් මිහිඳු මහරහතන් වහන්සේ එකතු කළා නැහැ. උතුම් මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. ඒ නිසා අද අපි නිර්මල ධර්මය ඉගෙන ගන්නවා. නිර්මල ධර්මයේ කියවනවා. බුදුරජාණන් වහන්සේ වදාළ යම් දවසක මේ නිර්මල ධර්මය තියෙද්දී මේ නිර්මල ධර්මයෙන් කරන ක්‍රියාව මොකද්ද? නිර්මල ධර්මයෙන් පුද්ගලයාගේ ගුණ මතු කරලා දෙනවා. නුගුණ දුරු කරනවා. අකුසල් ප්‍රහාණය කරලා දෙනවා. කුසල් උපදවා දෙනවා. හිත පිරිසිදු කරලා දෙනවා. මේ සියලු කටයුතු කරනවා නිර්මල ධර්මයෙන්. එතකොට ඒක ධර්මයේ හාස්කමක්. හැබැයි නිර්මල ධර්මයේ තියෙද්දී කවුරු හරි කියන්නේ බොරු ධර්මයක් කියනවා. ඒකට කියනවා සද්ධර්ම ප්‍රතිරූපකය කියලා, ඩුප්ලිකේට් ධර්මයක් කියනවා. ඒ ඩුප්ලිකේට් ධර්මයට අර එකක්වත් කරන්න බෑ. මොකද්ද? කුසල් මතු කරන්නත් බෑ. අකුසල් ප්‍රහාණය කරන්නත් බෑ. ගුණවන්ත කරන්නත් බෑ. හිත පිරිසිදු කරන්නත් බෑ. එතකොට ඩුප්ලිකේට් එකක් කියාගෙන ගියාම ඒක වටේ කවුරු එකතු වුණත් ඒගොල්ලන්ට තමන්ව හඳුන ගන්න බෑ. එතකොට කෙලස් ගුඩි නාගෙන දඟලන්න වෙන්නේ. ඔබට මම මේ කියන කාරණේ විස්තර වශයෙන් පේනවනේ. දැනගන්නත් පුළුවන්නේ. ඒ නිසා දැන් මේ වෙද්දි මේ මිනිස්යාගේ සිංහලයාගේ මොකක් හරි අවාසනාවට ඩුප්ලිකේට් රහතුන් ඩුප්ලිකේට් ධර්මයේ බිහි වෙලා. ඉතින් මගෙන් ඇහුවා කෙනෙක් ඇයි මෙහෙම වෙන්නේ ලංකාවට? මං කො ලංකාවට වෙන්නේ වටිනා පැලේ සත්තු කනවා. වටිනා පැල ටික මේ සිංහලයන්ගේ අතරින් බිහි වෙන්නේ සුගතියට යන්න, නිවන් දකින්න. එතකොට ඊට කලින් මේ අවුල එක එක විදිහට හැදිලා යනවා. ඉතින් නුවණැත්තා බේරෙනවා. එච්චරයි වෙන්නේ. ඉතින් ඒ නිසා අපට ඒ උතුම් නිර්මල ධර්මයේ ලංකාවේ ජීවමානව පවතිනවා. ඉතින් ඒ නිර්මල ධර්මයේ අපිට කතා කරලා, ඒ ධර්මයෙන් කුසල් වඩලා, අකුසල් දුරු කරලා, ඊළඟට ගුණධර්ම දියුණු කරගෙන, සුගති රැකවරණය හදාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්ට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ගියවතාවේ මම ඩුබායි අසපුවට වැඩි වෙලාවේ කීප දෙනෙක් ඉල්ලීමක් කළා. අපගේ ශිෂ්‍ය නමක් වන සද්දා ශීල ස්වාමින් වහන්සේව වඩම්මලා රෑ එළි වෙනකම් බණ කියවන්න කිව්වා. ඉතින් එළි වෙනකම් නම් කියවන්න බෑ. නමුත් පොඩි වෙලාවකට බණ කියන අවස්ථාවක් අපි දීලා කවුරු සාදුකාරයක් පවත්න්නේ නම්. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට, සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට, සැමදා සදහම් සරණ යමි.
නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි රැයක් පුරා බණ කියන්ට ආරාධනා කළා නම් ආසයි නම් ඒ ආසාව පැයකට සීමා කරගෙන අහන්න ඕන ධර්ම දේශනාවට ප්‍රථම පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේ මේ ලංකාවට ධර්මයේ ගේනකොට තිබ්බ පසුබිමත් අමාරුවෙන් ලංකාවේ බුදුසසුන පිහිට වූ වගත් කියා හිටියා. මෑත භාගයේ ලංකාවේ ඇති වුණ ධර්මයේ පිළිබඳව ආන්දෝලනය ගැන මොහොතක් වචනයෙන් ස්පර්ශ කොට සිටියා. ඔබට මෙහෙම එකක් හිතෙන්නේ නැද්ද? දැන් ওই අලකලංචි ගොඩාක් තියෙනවා. දැන් ඔයාලා ගොඩාක් ධර්මය අහන්න පුරුදු වෙලා තියෙන ඉන්ටර්නෙට් එකේ ඉන්නේ. ඉන්ටර්නෙට් එකේ තන්නේ කර අලකලංචි. හාමුදුරුවෝ 19ක් ගත්තොත් 10 විදිහකට බණ කියනවා. ඉතින් කාකාරී හල හැපිල්ලක් පේනවා. ඔබට මෙහෙම හිතෙන්නේ නැද්ද? මේ රටවල මිනිස්සු කිසිම දෙයක් අහන්නේ නැතුව යසට ඉන්නවානේ. කිසිම දෙයක් අහන්නේ නැතුව යසට ඉන්නවානේ. අපි මේ හා පුරා කියලා බණඩින් ගිත්තක් අහන්ට යනකොට තමයි ඕන්න එක්ක හරි ධර්මයේ කියයි, එක්ක වැරදි ධර්මයේ කියයි, එක්ක අරයා රහත් වෙලා කියයි, එක්ක අරයා රහත් වෙලා නැහැ කියයි, කාලෙකට රහත් වෙච්ච කෙනා කාලෙකට රහත් වෙලා නැහැ කියයි. මේකේ එක දේවල් නේ. සංඝයාට දන් දෙන්න ඕන කියයි, සංඝයාට දන් දෙන්න ඕනේ නැහැ කියයි. මේ රටේ බලනකොට ওই කිසිවක් කරන්නේ නැති මිනිස්සු යසට වහනවල ගිහිල්ලා ඉන්නවනේ. කිසිම දෙයක් කරන්නේ නැහනේ. රුවන්වැලි සෑය වඳින්නෙත් නැහැ, ජයසිරි මහ බෝධින් වහන්සේ වඳින්නෙත් නැහැ. ධර්මයක් හොයාගෙන යන්නේ නැහැ, හරි දේ හොයන්නේ නැහැ, වැරදි දේ හොයන්නේ නැහැ. යසට කාලා, හොඳට බීලා, හොඳ වාහනවල නැගලා AC රූම් වල ඉන්නවනේ. ඉතින් මේ ලංකාවේ මිනිසුන්ට විතරක් මොකද්ද මේ අමාරුවක්? සංසාරයෙන් නිදහස් වෙන්න ඕනිලු, සසර දුකෙන් නිදහස් වෙන්න ඕනිලු, නිවන් දකින්න ඕනිලු. පින්වත්නි, ඔබට එහෙම හිතුන්නේ නැද්ද? ඇයි මේ දඟලන්නේ කියලා. ධර්මය අහන්න ආසාවෙන් YouTube එකට දාලා බණ ටිකක් අහගෙන යනකොට අම්මෝ ඒකේ එක්කෙනෙක් බයිනවා, ඊළඟ තව පැත්තෙන් සාකච්ඡා, මෙහෙම යනකොට ඔය ඔක්කොම දමල ගහලා යසට කාලා බුදියා ගමු කියලා හිතුන්නේ නැද්ද? ඔන්න දැන් පිරිසක් පින් කරනවා, කුසල් කරනවා. ඔබද අද දහම් අසනවා. දහම් අසන්නේ නැති අය මේ වෙලාවේ යසදරු මොකක් හරි සංගීතයක හරි, එහෙම නැත්නම් කතා බහකින් හරි, ඊළඟට මොකක් හරි ජීවිතේ සතුටකින් වාසය කරනවා. ඔබ මෙතනින් බණ අහලා යනවා. බණ අහපු නැති කෙනෙක් ඔබට මුණ ගැහෙනවා. ඔහුද ඔබ අතරද වෙනසක් නැහැ. ඔහුත් කතා කරනවා, ඔබත් කතා කරනවා. වෙනසක් නැහැ. ඒතර මේ එක එක්කෙනාගේ වෙනසකුත් නැත්තම් ඇයි මේ දහමක් සෙවිය යුත්තේ? මේට මං අපි සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේ මෙවැනි උපමාවක් වදාලා හරි යගේ මතක තියාගන්න. භූත පුබ්බම් භික්කවේ පචේතනෝ නම් රාජා හෝසි. පින්වත් මහණෙනි, මේක වෙච්ච දෙයක්. පචේතන කියලා රජ කෙනෙක් අතීතේ හිටියා. ඒ රජතුමාට යුද්ධයකට යන්න උනා මා සහායකින් තව.
කරත්ති යුද්ධෙට යන කරත්ති රෝධ දෙක අබලන් නිසා රථකාරයට ආමන්ත්‍රණය කළා කිව්වා ප්‍රිය රථකාරය හැකිද මේ රෝධ දෙක හොඳට හදන්න මා සහායකින් යුද්ධයක් තියෙන නිසා රජතුමනි පිළිවන් දවස් 6යි දැන් මාස 6යි තියෙන්නේ මාස 5යි දවස් 24ක් ගෙවිලා රථකාරය කැඳෙව්වා යහළු රථකාරය කෙසේද රෝද දෙක හදලා ඉවරයිද පස්වහන් දහසකට අවසර මහරජුරුවන් වහන්සේ අද තමයි යාන්තම් පළවෙනි රෝදි හදලා ඉවරයි රජුරුකෝ යකෝ එක රෝදින් කොහොමද කරත්තයක් ගෙනියන්නේ ඊළඟ රෝදි කවද්ද හදන්නේ උඹට ඇහැකිද දවස් 6න් හදන්න ඇහැකි රජුරුනි හෙට යුද්ධේ මාස 6 ගෙවි ඇත දිග රාජ සභාව රජතුමා සිංහාසන ආරූඪ වෙලා ඉන්නවා දෙපැත්තේ අමාත්‍යවරු ඉන්නවා දිග රාජ සභාව අර රෝද දෙක අරන් ඉස්සරහා තිබ්බා හප්පේ කරත් රෝද දෙකේ කිසිම වෙනසක් නැහැ රාජ්‍යරෝ කිව්වා ඇත්ත කියාපන් උඹ බොරුද කිව්වේ මට නෑ රජතුමනි සත්‍යයි ප්‍රකාශ කළේ එහෙනම් උඹ කිව්වා මාස 5යි දවස් 24ක් ගියා එක රෝදයක් හදන්න එක රෝදයකට දවස් 6යි කියලා මේ දෙකේ වෙනසක් නෑනේ බං කිව්වා රජතුමනි සමාව අවසර මොහොතක් දෙන්න මට දවස් 6න් හදපු කරත්ත රෝදේ මෙතන ඉඳලා රෝල් කරලා යවුවා කරත් රෝදයක් රෝල් කරලා යවනකොට මොකද්ද වෙන්නේ ඈ බයිසිකල් රෝදයක් ටයර් එකක් කරූපකම් මතක නැද්ද යම් තාක් ශක්තිය දුන්නා දේ ශක්තියෙන් කැරකිලා ගිහිල්ලා කැරකිලා වැඩෙනවා ඒ සිදු වුණා එහි අමුතුවෙන් කිය යුතු කතාවක් නැහැ මාස 5යි දවස් 6කින් හදපු කරත් රෝදෙ ගත්තා ඒක කරකවල යවුවා එයත් කැරකුණා එසේම එයත් ශක්තිපමණින් ගිහිල්ලා යම් තාක් ශක්තිය දුන්නද ඒ තාක් කැරකිලා ගිහිල්ලා පින්වත්නි අකුර ගැහුවා වගේ අලවංගුවක් හිටෙවුවා වගේ කිලින් හිටිය වැටුන්නේ රජතුමනි යන්න වෙනස කිව්වා එක වගේ පේනවා කිව්වා නමුත් වෙනසක් තියෙනවා කිව්වා අර දවස් 6න් හදපු කරත්ත රෝදේ නිම්මලල්ලෙත් ගරාදි වැටෙත් මැද තියෙන බොස් ගෙඩියෙත් දෝෂ අඩුපාඩු තියෙනවා කිව්වා. අර මාස 5යි දවස් 6න් හදපු කරත්ත රෝදේ දෝෂ නැහැ අඩුපාඩු නැහැ. වකගතිය නැහැ. ඒ නිසා කිලින් හිටියා කිව්වා. පින්වත් මහණෙනි ඔබට හිතෙන්න පුළුවන් ඒ කාර්යේ කරත්ත බාසුන් නැ වෙන කෙනෙක් කියලා. නැත පින්වත් මහණෙනි ඒ කාර්යේ කරත්ත බාසුන් නැ වඩු බාසුන් නැ මම. ලිය දැක්ක ගමන් ඇද දොස් මට පේනවා. ඒ බෝධිසත්ව කාලේ ඊට වැඩිය පින්වත් මහණෙනි මට දැන් මිනිස්සු සිත කය වචනේ වරද්දගෙන ඒ වැරද්දින් කැරකිලා වැටෙන හැටි මට පේනවා. එනිසා පින්වත් මහණෙනි මම ද ඔබට කියෙමි සිත කය වචනේ වරද්ද ගන්න එපා. අර කරත් රෝදි වගේ කැරකිලා සතර අපායට වැටේ. සිතකය වචනේ කෙලින් තියාගන්න කුසලයේ දෙන්න අකුර ගැහූ අර කරත් රෝදේ වගේ කෙලින් හිටිය කරත් රෝදේ වගේ නිවනේ සුගතිය ඔබ පිහිටයි අර ඉස්සෙල්ලා මම කියපු කාරණාවට උත්තරේ ඒකයි දෙකම කරත් රෝදේ එක වගේ ඒ වගේ බණ අහන අයත් නැති අයත් පිරිසුදු දහම අහන අයත් පිරිසුදු නොවන දහම අහන අයත් ඔක්කොම එක වගේ පේනවා මිනිසු කියන්නේ කාගෙන් මොකද බණ ඇහුවට ඒ තාමඳුරවරුනි කාගෙන් මොකද බණ ඇහුවට කරත්ත රෝද දෙකම එක වගේ සියලු මිනිසු කාලා බිල ඉන්නවා මේ රටේ මිනිසු කාලා බිල ඉන්නවා ලංකාවේ මිනිසු කාලා බිල ඉන්නවා සමහර වෙලාවට හුදෙක් ගත්තොත් එහෙම මේ බණ භවනාව දියුණු කරගෙන ධර්මයේ ඇසිරෙන්න උත්සාහ කරන අයට කරදර වැඩි සමහරවිට පින්කමක් කරන්න ගියාම නැති බංගස්ථාන වෙනවා පාරට වැටෙනවා වෙලාවකට හිතනවා ඊට වැඩි හොඳයි මොකක්වත් නොකර හිටියානම් කියලා අර මිනිස්සු යසට ඉන්නේ ඔය මොකුත් නොකර ඔය වගේ සිතුවිලි මිනිසුන් දෙනවා
පින්වත්නි කරත්තරෝද දෙකම එක විදිහටයි කැරකුණේ නැවතුන තැන තමයි ප්‍රශ්නේ ආවේ මට අද බණට කියන්න උවමනා වුණේ නැවතෙන තැන ගැන අපි කාටත් මොහොන දෙන්න සිද්ධ වෙන මහා භයානක නැවතීමක් තියෙනවා අතිශයින් භයානකයි අතිශයින් භයානකයි කොමක්ද නැවතින තැන මරණය මරණයේදී සියලු දෙනාගේ චරිත සහතිකයේ ඉස්සරහට එනවා එතකල් මේ කැරකෙන්නේ එතකල් මේ ශෝභනී එතකල් මේ වාද විවාද එතකල් මේ තර්ක විතර්ක නවතින තුරු කරත්තරෝද දෙක මරණය මරණේ හරිම භයානකයි කොච්චර මරණේ භයානකයිද කියනවා නම් අපි දැන් වායු සමීකරණය කරපු ශාලාවක මේ සිටිනවා සිතින් කයෙන් වචනෙන් වැරද්දක් කරපු කෙනෙක් දැන් මැරුණොත් එහෙම ඔහු ඊළඟට ගිනි ගොඩක ගිනි ගොඩක ඒ ගින්දර නිවෙන දවසක් පේන්නේ නැහැ සිතින් කයෙන් වචනෙන් වරදක් කළොත් ඒ වරදින් නිරේ වැටුනොත් එහෙම ඒ ගින්න නිවෙන දවසක් පේන්නේ නැහැ මක් නිසාද යත් කෙනෙක් නිරේ වැටුනොත් අවම ආයුෂ තියෙන්නේ පින්වත්නි සංජීව කියන අපායේ ඒ සංජීව කියන අපාය පින්වත්නි මනුස්ස ලෝකයේ අවුරුදු මනුස්ස අවුරුදු ඒ අපාය ආයුෂ හැදෙන්නේ මෙහෙම මනුස්ස අවුරුදු ලක්ෂ 90ක් මනුස්ස අවුරුදු ලක්ෂ 90ක් සංජීව අපායේ එක දවසයි එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500ක් ලක්ෂ 90ක් අවුරුදු එක දවසක් වන අවුරුදු 500ක් අහෝ සිත කය වචන වරදාගෙන තුනුරුවන්ට ගරහා සත්පුරුෂයන්ට ගරහා ධර්මයට ගරහා නිරේ උපන් සත්වයා අවම ඒ කාලෙත් විපාක විඳිනවා එතෙන්ට තමාව ඇදලා දාන පුංචි බැම්මක් තියෙනවා. ඒ බැම්ම නැතිවෙච්ච ගමන් එතෙන්ට වැටෙනවා. ඒ වනාහි මරණයයි. මරණයයි. මරණේ ප්‍රශ්නයක් පින්වත්නි. මරණ මැරිලා ආපහු ඉපදෙනවා කියලා එකක් නැත්තම් හොඳට කාලා බීලා මේ උපන් ජීවිතේ ජොලි කරලා ඉන්න පුළුවන්නේ. අපි සිවුරු දාගත්තේ කුමක් නිසාද? ඔබට සී කාබී පංචකාමෙන් සන්තරපනේ වී ඉන්ට බැරි තරම් අපි අවාසනාවන්තද? ඇයි මේ කෙසරවුල් බා අපි පැවිදි වූයේ? මේ මිනිස්සු යාන වහනවල ගිහිල්ලා ඊළඟට සංගීතේ දාගෙන සතුටින් කාබී දිද්දී ඔබ ඇයි මේ බිම වාඩි වී ධර්මය අහන්නේ? ඔබට බිම වාඩි වී මේ විදිහට අහන්න මොකක් හරි පාපයක් විපාක දුන්නාද? පින්වත්නි අපි යන්නේ යනකොට අරගෙන යන දෙයක් තියෙනවා. මරණය කොච්චර භයානකයිද කියලා එක උපමාවකින් කියන්න. එක උපමාවකින්. පින්වත්නි මේ ලෝකේ ඉස්සල්ලාම බොරුව කියවුන දවසක් තිබ්බා. මේ ලෝකේ ඉස්සල්ලාම බොරුව කියන එක ලෝකේ නැති කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසංකේයයි. ඒ කාලේ චේති කියන රජු ඉස්සල්ලාම බොරුව කිව්වේ. ඒ බොරුව මහා අද කාලේ හිටියට මහා ලොකුවට පේන එකක් නෙවෙයි. පෞලී වැඩිමලාට පෞලී බාලයා කිව්වා. පෞලී බාලයාන්ට වැඩිමහා කිව්වා. අයියට මල්ලි කිව්වා. මල්ලිට අයියා කිව්වා ඕක තමයි ලෝකේ පළවෙනි බොරුව. කපිල ඉරිසින් වහන්සේ ආකාශයේ ඉඳලා කියනවා රජතුමනි මුසාව කියන්න එපා කියනවා. මුසාව කිව්වොත් එහෙම මුසාව කියන කෙනා නිරේ උපදිනවා කියනවා. මුසාව කියන කෙනාව රකින්න දෙව්වරු ඔහු අත්තරිනවා කියනවා. මුසාව කියන කෙනාගේ කට ගන්ධසාර වෙනවා කියනවා. ශරීරයෙන් දුගඳ හමනවා කියනවා. ඊට පස්සේ රජුරෝ පළවෙනි බොරුව කියනවා. කිව්ව ගමම දෙවුරු අත්හරිනවා. කුණු බිත්තරයක් සේ ශරීරෙන් දුර්ගන්ධය හමනවා. පින්වත්නි
දෙවියන් අතහැර යන ශරීරේ ගන්ධසාර කරවන කර්මයක් බොරුවෙන් උපද්දවනවා. ඔබ යම් දවසක බොරුව කිව්වද, යම් කෙනෙක් බොරුවක් කියලා තිනවද, ඒ බොරුව නැමැති කර්මයේ බීජයක් තියෙනවා දෙවියන් ඔහු අතහැර යන ඉෂ්ට දෙවිවරු ලං වෙන්නේ නැති. තන තන දෙවොලේ පඳුරු ගැස ගැට ගැසුවාට දෙවිවරු නම් ළඟට එන්නේ නැහැ බොරු කියලා තිනවන. කට ගන්ධසාර ගහන කර්මයක් උපදිනවා බොරුවෙන්. ඒතර දැන් හොඳට ඉන්නවා, හොඳට සෙන්ට් පවුඩර් ගාලා ඉන්නවා බොරු කියන කෙනෙක්. කර්මානුරූප කලින් ජීවිතෙන් කලින් සසරෙන් ලැබිච්ච මේ ශරීරයේ පිටට ගන්ධස්සාරේ වහගෙන ඉන්න පුළුවන් වේවි. යම් දවසක් එනවා කට ගන්ධස්සාර ගන්න ජීවිතයක් උපද්දනවා බොරුවකින්. යම් බිරිඳකගේ කට ගන්ධස්සාරයිද, ඒ බිරිඳ තමාගේ ඇසුරේ තබාගෙන ඉන්න ස්වාමියා බොහෝ සිද්දුක් විඳිනවා. යම් ස්වාමියෙකුගේ කට ගන්ධස්සාරද, ඔහු ඇසුරේ තබාගෙන සිටින බිරිඳ බොහෝ දුක් විඳිනවා. තුර ස්වාමියා අප්‍රිය හේතු, ස්වාමියාගේ බිරිඳගේ අප්‍රිය බව හේතු කරගෙන වැරදි කාමසේවණීට යනවා. එක කර්මයකින් තවක් කර්ම උපද්දවනවා. ගැලවෙන්නේ කොහොමද මේ සත්වයා? ඉපැද්දුවේ බොරුවකින්. එක බොරුවකේ කර්මය තියෙනවා. කවදාද විපාක දෙන්නේ? මරණයත් එක්ක. මරණයත් එක්ක. හරිම භයානකයි. දැනගත්තා හෝ දැන නොගත්තා හෝ. කපිල ඍෂිතුමා කියනවා, රජතුමනි මේ කියන්න එපා මුසාව, කියන්න එපා මුසාව, කියන මුසාව කියන දිව දෙකට බෙදෙයි කිව්වා. දිව දෙකට බෙදුන සත්තු කවරහුද? තලගොයි, කබරගොයි, සර්වයි. යම් කෙනෙක් බොරුවක් කියා ඇද්ද, සංසාරේ යම් දවසක සර්පෙක් කරන කර්මයක් ඔහු තුල ඇත. කබරගොයෙක් තලගොයෙක් කරන කර්මයක් ඔහු තුල ඇත. කර්ම බීජයක්. විපාක දෙන්නේ කවද්ද? මරණයත් එක්ක. රජතුමනි මුසාව කියන්න එපා. රජතුමනි මුසාව කිව්වොත් දිවක් නැතුව උපදී කිව්වා. දිවක් නැත්තේ කාටද? මාළුන්ට. දිවක් නැතුව උපදිනවා. අපි මාළු බලන්න යනවා. ඔබද මමද මාළුවන් දෙස බලා සතුටු වෙනවා. නමුත් ඔහු සසරේ බොරු කීවා හොය. කර්මය. බොරු කියලා නමුත් කයින් සංවර වෙලා ලස්සන මාළුවෙක්. තවත් කෙනෙක්ගේ කර්මෙන් සතුටු වෙනවා ලෝකය. මේක පුදුම සංසාර චක්‍රයක්. ඊර්වස විපාක විඳිනවාමයි. උදාහරණයක් කියන්නම්, පුදුම හිතෙනවා මේ සංසාරේ. මම ළඟදි ධර්ම දේශනාවකට මොනරාංගල ගියා. ලංකාවේ මොනරාගල අපි ආරණ්‍යයට අල්ලපු ගමේ ලොකු වැවක් තියෙනවා. මාළුකාරයෝ මාළු අල්ලනවා. දවසට මාළු කිලෝ 150ට වැඩි අහු වෙනවා. ඒ කියන්නේ මාළු දහස් ගාණක්. ඊට පස්සේ අපිද දැකලා තියෙනවා දැලට අහුන පමණින් මාළුව මැරෙන්නේ නැහැ. දැලේ දඟලනවා. දැලට අහුන පමණින් මැරෙන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා කතා වුණා, අපි අද අල්ලන සියලු මාළු නිදහස් කරමු කියලා උදේ පාන්දරම ඇයි මාළු කිලෝ 150ට වැඩි අහු වෙනවා. වැවට ගිහිල්ලා ඔක්කොම බෝටුකාරයෝ දැන් එනවා. එක වෙලාවට එන්නේ. ඇයි ගණ්ඩත් එක වෙලාවෙ ඇවිල්ලා ඉන්නවනේ. කිව්වා අද ඔයාලා ගන්න එපා, අද අපිට නිදහස් කරන්න දෙන්න කියලා. දැන් අර අය දැල්ලා දිනවා. ඔයාලා හිතන්නේ මාළුව කී දෙනෙක් ඉන්නේද? මුළු වැවේම මාළුව 5 දිනයි අහුවෙලා තියෙන ඉදා. 5 දිනයි. මේ සත්‍ය කතාවක්.
විපාක දීලා මිසක්ක කර්මය ගෙවෙන්නේ නැහැ. බොරුවකින් උපද්දවපු දේ. අහෝ මේ ලෝක සත්වයා මේ ධර්මය අහලා හරි අහලා එක බොරුවකින් හරි වැළකිනවා නම් ඔහුට ඒ බොරුව මුල් කරගෙන මාළුවෙක් හෝ සර්පෙක් හෝ වෙලා උපදින ජීවිතයක් එන්නේ නැති වී යයි. ඊට පස්සේ කියනවා රජේදී රජතුමනි මුසාව කියන්න එපා. චේති රජතුමනි මුසාව කියන්න එපා. මුසාව කිව්වොත් එහෙම ඉපදෙයි කිව්වා දරුවෝ නැතුව. දරුවෝ නැතුව උපදී කිව්වා. ඊට පස්සේ දරුවෝ නැතුව ඉපදුනාට පස්සේ යන්තාක් දරුවන් නැති දෙමව්පියෝ විඳිනවද දුක් කන්දරාවක්. ඒ සියල්ල ඔහුට විඳින්න සිද්ධ වෙනවා කර්ම විපාක. ඊට පස්සේ ඔන්න අපිත් ක්‍රම කියලා දෙනවා මේ විදිහට වඳින්න, මේ විදිහට පුදන්න, මේ විදිහට සත්කාර කරන්න. සමහර අයගේ පින් බලෙත් එක යට යන කර්මයක් එක දරුවන් උපදිනවා. නමුත් සමහරුන්ට ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. රුවන්වැලි සෑයට ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වාත්පිළිවෙත් කර කර දරුවම් පැතුවාට ජයසිරි මහ බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නම් රුවන්වැලි මහ සෑය බුදුරජාණන් වහන්සේ නම් ඒ ශාස්ත්‍රඥ වහන්සේ දකිනවා මේ සත්‍යය සසිරි බොහෝ බුරු කියලා තියෙනවා කියලා. හේතුඵල ධමයෙන් හැදිච්ච ජීවිතේට ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයෙන් දුන්න පිහිට හැර තවත් වෙන මොන පිහිටක්ද? මේ දකින පින්වත්නි නුවණ තිබේනම් කවදාවත් දෙන දෙන බුරු කියන්න එපා. ඒ කර්මෙන් ගැලවිල්ලක් නැහැ. ඒක විපාක දෙන්නේ කවද්ද? මරණයත් එක්ක. මරණයත් එක්ක. ඊට පස්සේ පුදුමයි කර්ම විභාගේ. බුදුරජාණන් වහන්සේට තමයි කර්මය සකස් වෙන විදිය තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න අපි කියමු මොකක් හරි දෙයකින් කෑමක් බීමක් හරි මොන හරි කාලා වඳ බෙහෙතක් අහුවෙලා බඩට වඳ බෙහෙත ගියා. භෞතික වශයෙන් ඇතුළේ වඳ වෙන්න භෞතික රසායනයක් ක්‍රියාත්මක වෙනවා ශරීර ඇතුළේ. ඒකාන්තයෙන්ම සසරේ වඳ වීම පිණිස කර්මයක් තිබ්බේ නැත්නම් ඒක වැඩ කරන්නේ නැහැ. භෞතික වශයෙන් ඇතුළේ වඳවීම පිණිස රසායනික දෙයක් ක්‍රියාත්මක වෙනකොට සංසාරයේ බොරුවක් කියපු එකක් වැඩ කරනවා. ඒකට වඳ බිහිත ක්‍රියාත්මක වෙනවා. ඔබ අහලා නැද්ද දරුවන් හදන්නේ නැහැ කියලා තීරණය කරගෙන උපත් පාලනයේ පිණිස කටයුතු කරන සමහර දෙමව්පියන්ද ඒ අයවත් දන්නේ නැහැ කුසී දරුවෝ හටගෙන ඔවුන් අකමැති වුණත් ඔවුන්ට දරුවන් දරු සම්පත පිණිස තියෙන කර්මිකය ආත්මක වෙනවා. මේ සසර ගමන අපිට අර කෑමට මේ කෑමට වඳ බිහිත් කවලම් වෙලාද කියලා හොයාගන්න බැරි වුණා. එනි මේ කටඩිංගිත් පරිසම් කරගන්න නැත්තම් දරුවන් පිණිස කටයුතු කරන වත්පිළිවෙත් කරන දෙමව්පියන් විසින් දරුවන් පතන දෙමව්පියන් විසින් නම් ඒකාන්තෙන් එක සීලයක් බලවත් රැකිය යුතුයි. මුසාවාදයෙන් වැළකීම. තව එකක් හරි පුදුමයි මේ කර්ම චක්‍රයේ. රජතුමනි මුසාව කියන්න එපා. මුසාව කිව්වොත් උපදින දරුවා දුවෙක් වෙයි කිව්වා. පින්වත්නි වෙනත් කර්මයක් මුල් කරගෙන දරුවන් දරු සම්පත පිහිටනවා. එතන මවගේ පියාගේ ක්‍රියාකාරීත්වයෙන් දරු සම්පතක් කලලයක් හටගත්තට පස්සේ ඒ දරු සම්පත පුතෙක්ද දුවෙක්ද කියලා තීරණය කරනවා සසරේ කතා කරපු වචන වලින්. බොරුවක් කර්මයක් ආවොත් එම අම්මගේ තාත්තගේ ඒ කල්ලේ ස්ත්‍රී කල්ලයක් වෙනවා. පින්වත්නි මේ සසර ගමන දෙස බලන්න. මේ ලෝකේ යම් ස්ත්‍රියක් බිහි වුණාද ඒ ස්ත්‍රිය බිහි වුණේ සසරේ අම්මයි තාත්තයි මුසාවක් කියපු කර්මයක් කලලේ හා එක් වුණා. නාම රූපයයි විඥානයයි සසර ගමනට බැඳිලා තියෙන එකට. ඊට පස්සේ ඔන්න ස්ත්‍රියක් උපදිනවා.
ඒක තව භයානක දෙයක් තියෙනවා. ඔයාලා අහලා තියෙනව නේද? මේ ලෝක ධාතුවේ මේ ලෝක ධාතුව කතාවක් නෙවෙයි, මේ පෘථුවේ වැඩිම ජනගහන ඉන්නේ ස්ත්‍රීද පිරිමිද? ස්ත්‍රී පිරිමි අය ගත්තොත් අනුපාතයක් වශයෙන් කීයද? ඈ කියන්නකෝ. ස්ත්‍රීන් වැඩි, පිරිමි අඩුයි. ගොඩක් අඩුයි. ගොඩාක් අඩුයි පිරිමි ස්ත්‍රී මේ ජනගහනයට වඩා. එතකොට එක ස්ත්‍රියට එක පිරිමියා ගානේ වෙන් වුණොත් එහෙම ස්ත්‍රීන් ගොඩාක් ඉතුරු වෙනවා. ඒ ස්ත්‍රීහු වැරදි කාම සේවනයේ බැස ගන්නවා. අනාචාරය දෙනවා. සිතින් කයින් වචනින් වැරදි කරනවා. ඊට අනුව කර්ම විපාක වෙනවා. ඒ තත්ත්වෙට ඇදලා දැම්මේ තවත් මුසාවක විපාකයක්. මුසාවක විපාකය. මේ කියන්නේ එක කර්මයක් ගැන. පන්සිල් පද පහෙන් එකක් ගැන මේ කියන්නේ. පහ ගැනම මරණය භයානකයි. මරණය භයානකයි. ඊට පස්සේ කියනවා චීති රජතුමනි කියන් මේ බොරු කියන්න එපා කියනවා. දරුවන් ලැබුණත් දරුවෝ තමාව දාලා යයි කියනවා. මේ ලෝකේ යම් දෙමව්පියෝ දාලා දරුවෝ ඈත් වෙලා ඉන්නවද, ඒ වනාහි දෙමව්පියෝ සසරේ මුසාවක් කියූපේකේ විපාකයක්. මේ ලෝකේ දරුමුර මොනුබුරන් සහිතව එකම ගෘහයක සිනාවි සතුටින් ඉන්ට ඇත්තන් පින්වත්නි, ඒ වනාහි සැපයක් මනුස්ස ලෝකේ. ඒ සැපය බොහෝ දිනකට අහිමි වී ඇත. මක් නිසාද යත් සසරේ කර්ම මේ සත්‍යය විඳිනවා. ඊට පස්සේ පින්වත්නි අර රජතුමාට කපිල ඍෂිතුමා කියනවා, ඍෂිතුමනි මොසාව කියන්න එපා කියනවා. මොසාව කිව්වොත් එහෙම වැස්සෙන්නේ නැහැ කියනවා. බට මේක කල්පනා වුණේ මේක කියවනකොට මේ කොහෙවත් යන හිස මිනිස්සෙක් බොරුවක් කියද්දී පාවෙල යන සුළඟට අහසේ පාවෙල යන වලාකුළකට ඒක බලපානව නම් බොරුව. බොරුව බලපානව නම් අහසේ පාවෙල යන වලාකුළකට. අහෝ සිත පහන් කරගෙන පිරිතක් කියනකොට ඒ පිරිත සක්වලට බලපාන්නේ නැද්ද? එවැනි වූ දහම් පරයායක් හිත හිතා සිත පහදව ගන්න තියෙද්දිත් හිස් පුරුෂයෝ පිරිතට ගරහනවා, සූත්‍රයට ගරහනවා, බුදුගුණවලට ගරහනවා. ධර්මයේ නොදන්නාකම විනා වෙන කවරක්ද? එකිනෙකා මේ සසර ගමනේ සසරට වැටෙන්නම පාරවල් හොයාගෙන විනා වෙන කුමක්ද? ඊට පස්සේ කියනවා අවසාන කාරණාව විදිහට මට මතක හැටියට කියන්නේ. කපිල ඍෂිතුමා කියන රජතුමනි මුසාව කියන්න එපා. මුසාව කිව්වම මාතෘභූමියේ ඉපදුන තැන ඉන්න බැරුව යනවා කියනවා. චේතිය රජුරුව බොරුව කිව්වට පස්සේ දරුවන් ඉන්න බෑ ගෙවල් වල. ඔබ කුමක්ද මේ ගැන දන්නේ? ඔබගේ ගෙවල් ගමේ පරණ ගෙවල් වල හිටපු මිනිස්සු තවම පරණ ගෙවල් වල ඉන්නවද? නෑ. ගොඩාක් වලව් වැහිලා ගිහිල්ලා. ගොඩාක් පරණ ගෙවල් වැහිලා ගිහිල්ලා. දරුවෝ ටික ටික කොළඹට සේන්දු වෙලා. දරුවෝ ටික ටික පිටරටවල් වලට සේන්දු වෙලා. මව්පියෝ හලපු පචවල විපාක. අපි අධ්‍යාපනයේ සැප පහසුකම් දියුණුව කියලා අපි කතා කළාට ඒ හැම දෙයක් පිටිපස්සෙම බලවේගයක් තියෙනවා. පිළිගත්තා හෝ නැතා හෝ. එහෙනම් යම්කිසි කෙනෙක් මීට පෙර බොරුවක් කියයිද, ඒක බොරුවක එවැනි වූ විපාක තියෙනවා. මරණයත් එක්ක විඳවන්න වෙනවා. කරත්තරෝද කැරකිලා ගිහිල්ලා නතර වෙච්ච තැන තමයි ප්‍රශ්නේ ඉන්නේ. මරණය භයානකයි. මරණය භයානකයි.
මේ වගේ ගොඩ යන්නේ කෙසේද? බය වෙන්න එපා, මේකෙන් ගොඩ යන ක්‍රමයක් කියලා දෙන්න. තව එකක් කියන්නම්. ඔබ කවුරුත් දරුවෝ, ඔබලාටත් අම්මලා ඇති, ඔයාලටත් තාත්තලා ඇති, සමහර අය නැති වෙලා ඇති. පින්වත්නි, අම්මගේ බඩෙන් එළියට එනකොට මේ උගුර තෙත් වෙලා නැහැ. වීල්ලා තියෙන්නේ. අම්මගේ පිකිනිවලින් තමයි දරුවෙක් හැදෙන්නේ. ඒ අම්මා සීතල දෙයක් ඇවොත් දරුවට බලපානවා. ඒ අම්මා රස්නේ දෙයක් ඇවොත් දරුවට බලපානවා. ඒ අම්මා හිතන පතන දේවල් දරුවන්ට බලපානවා. පින්වත්නි, සීතල කෑමක් බීමක් වගේ භෞතිකව ගන්න දෙයක් බලපෑවනම් කුසට, එහෙම බලපෑවනම් කුසට අම්මා හිතන පතන දේ බලපාන්නේ නැද්ද දරුවාට? දරුවෙක් බඩට ආවට පස්සේ ගෙදර තුන් දෙනෙක් ඉන්නවා කියලා හිතන්නෝ කවරහුද? අම්මා රාගෙන් හිත හිතා ඉන්නවා නම් අංශු මාත්‍රයක් හරි කල්ලිටක බලපානවා. බඩකුත් උස්සගෙන මේ නිකම් ෆෝන් වල හැපි හැපි ඉන්නේ කුස දරුව අම්මලා. කාමයේ ගැන හිත හිතා කතා කර කර ඉන්නේ කුස දරුව අම්මලා. මතක නැහැ තුන් දිනක් ඉන්නවා කියලා. ස්වාමියාද මාද කුසේ ඉන්න දරුවාද? එහෙනම් මේ ටීවී වලින්, ඉන්ටර්නෙට් එකෙන්, පත්‍ර වලින්, කතාවෙන්, බාහෙන් දකින්න අහන දේවල් අර බඩේ ඉන්න දරුවට අංශුවක් හරි බලපානවා. කාමෙන් මත්තුන, ඒ වගේ ගෙවල් වල රණ්ඩු සරුවල් එක්ක උපදින දරුවාට ඒක අනාගතයට බලපානවා. සෑම තැනකම විනාශ වෙලා ගිහිල්ලා. ළඟදීන් දුවෙකුට අම්මා කිව්වා, කෙල්ල උඹ ඔය ෆෝන් එක මතපොතක ගයින් දෙපා. ඉගෙන ගනින් බම් මේ පවුලෙන් එකෙක් හරි ඉහළට යන්න ඕන කියලා. දුප්පත් ගමක අහිංසක අම්මා කෙනෙක්. ඊට පස්සේ කෙල්ල ඒ ගණන් ගත්තේ නැහැ. දවසක් අම්මා ෆෝන් එක අරන් උදුරගත්තා. උදුරගෙන අරන් අම්මා තියාගත්තා. හැමදාම අම්මා හවසට නිෂ්ඨ මෝල් එකක් හදලා බොනවා. හැන්දෑ වෙලාවේ දුව කිව්වා, මම හදලා දෙනවා නිෂ්ඨ මෝල් එක. අම්මට හිතුණා කෙල්ල අමනාපෙන් ඉන්නේ, මාව යාළු කරගන්න තමයි කියලා. කමන්නෑ කිව්වා. අපි යාළු කරගන්න එහෙම දේවල් කරනවනේ. ඊට පස්සේ නිෂ්ඨ මෝල් එක ගෙනලා දුන්නා. එක උගුරක් බීපු ගමන් අම්මට කරකැවිල්ල වගේ හැදුනා. අම්ම කොහොමරි බිව්වා. එහෙ මැන්දට වැටුණා. ආයේ අම්මා නැගිටියේ නෑ. ඒ නිෂ්ඨ මෝල් එකට නිදි පිටි දාලා. මේ චූටි හතරස් කොටුවක් නිසා ඒ කෙල්ල නැමැති ස්ත්‍රිය කල්පයක් විපාක විඳින මව මෙරීමේ පාපේ රැස් කරගත්තා. ලේසි නෑ මේ කර්මය. ලේසි නෑ මේවා. මම කියන්නේ දැන් ඕවට මුල ඉඳලම බලපානවා. මුල ඉඳලම බලපානවා. දැන් මේ රටේ ලොකු ප්‍රශ්නයක් තමයි මේ ළමයි සීදි විහානි කරගන්න එක. ඔව්ද නැද්ද? තැන් තැන් වල අහන්න ලැබෙන්නේ නැද්ද? සීදි විහානි කරගන්න එක. සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම කියන එක කර්මයේ විපාකයක් තමයි. ප්‍රශ්න දරා ගන්න බෑ. ප්‍රශ්න දරා ගන්න බැරි හිතක් උපදිනවා. ඒතකොට අපි මෙහෙන් විසඳුම් හොයනවා. අපි හොයමු, විසඳුම් කතා කරමු, දහමෙන් අනුශාසනා කරමු. නමුත් ඔහු තුල දරාගත නොහැකි කර්මයක් සකස් වෙලා තියෙනවා නම් ඒ කර්මයේ බලවත් නම් කුමක් කරන්නද? විපාක පිනිපිනි කර්මයම රැස් කරනවා බිබි. සමහර ස්ත්‍රීහු සිටිනවා නීචයි. අපි මහත්ය පොඩ්ඩයි ඔය ගන්නේ. ඔය ගත්තට කිසි කරදරයක් නැහැ නේ.
වයින් විතරයි පොඩ්ඩක්. එයට මානු බල දෙනවා. නමුත් ඒ කර්මය මුල් කරගෙන සසරේ ඔහු ප්‍රශ්න දරාගත නොහැකිව සියදිවි හානි කරගන්න චරිතයක් වෙයි කියලා මේ මිනිස්සුත්වයට තේරෙන්නේ නැහැ. මක් නිසාදයක් මේ කර්මය ගැන තේරෙන්න කර්මය විපාක දෙන හැටි තේරෙන එකම එක්කෙනයි ලෝකේ පහළ වුණේ. කවුද? ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් මේ අපි මේවා තේරුම් ගන්නෙ. අහෝ, මේ ධර්මයේ පුංචි කාලෙම අපිට ඇහුණා නම් එක බොරුවක් හරි වළක්වා ගන්නවා. පොඩි කාලේ ඇහුණා නම් අපිට මාළු කඩේට ගිහිල්ලා මාළුව පෙන්නලා ලස්සනයි ලස්සනයි කිව්වා මිසක්කා අම්මලා අපිට කිව්වේ නෑ ඔය බොරු කීමේ විපාක කියලා. සර්පයෝ සතා සර්පයා ගෙදෙට එනකොට අම්මලා ගහලා පන්න ගත්ත මිසක්කා පුතේ බලාපන් අර දිව දෙකක් වෙලා ඉපදුනේ බොරු කීමේ විපාකයක් කියලා උන්දලා අපට ගෙන්නුවේ නෑ. මක් නිසාදයක් උන්දලා ධර්මය අහලා නෑ. අපිටත් කල්යාණ මිත්‍ර ඇසුරෙන් ශ්‍රී සද්ධර්මයේ ඇහුන් නැත්තම් මැරෙන කල් ඔය ගොඩේ ඉන්නේ. නමුත් කතාවට කියනවා අපි පව් කරන්නේ. අපි පව් කරන්නේ අපිට එහෙම පිනක් අමුතුවෙන් කරගන්නත් ඕනේ, අපිට අමුතුවෙන් බණහන්න ඕනේ. අපි පව් කරන්නේ නොදැනගෙන කොච්චර පාප වුවත්ින් සිද්ධ වෙනවද? තව කියන්න නොදැනගෙන සිද්ධ වෙන දෙයක් ඔන්න මම කිව්වා පුංචි කලලේ හැදිච්ච දරුවා මව කුසින් බිහි වුණාට පස්සේ ඔහුගේ උගුර තෙමී නැත. ඒ දරුවාගේ උගුර හා හා පුරාන් කියලා තෙමන්නේ අම්මගේ කිරිබින්දුව. අම්මගේ කිරිබින්දුවෙන් තමයි උගුර තෙමෙන්නේ. ඒ කට උගුර හඬ අම්මත් නිසා තමයි හැදෙන්නේ. හැදිලා අර දරුවා බහා දොරන්න පුළුවන් කාලේ චූටි චූටි බත් ගුලි හද හද මොන හරි කෑම ওই කටට මෙහෙම ගුලි කර කර කවනවා. එහෙමයි කටට පණ ගන්න, ඇඟට පණ ගන්න. ඒ කටින් අම්මට තෝ කියලා කියපු ගමන් කර්මයක් සකස් වෙනවා. මිනිස්සු කෝටියකට බැන්නට වැඩිය පාපයක් සකස් වෙනවා. ඇයි ඒ කටට පණ දුන්නේ? අම්මා නිසා. ඒ කටේ තියෙන තිත් බව කිල ගතිය මව් නිසා උපන් නිසා. අම්මන තාත්තර වචනයක් කියපු ගමන් මිනිස්සු කෝටිකට වචනයක් කිව්වට වැඩි පාපේනවා. මේ ලෝක සත්වයා මේ නොදන්නා නිසා කොච්චර ගෙවල් වල දරුවෝ දෙමව්පියන්ට අතපය දික් කර කර ඉන්නවද? පව්. අනේ මේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ මේ ලෝකයා අහන්නේ නැත්තේ ඇයි? මුල වරද්දා ගන්න එපා කියලා තමයි පිරිසුදු ධර්මය අහපල්ලා මේ කියන්නේ. මම මේ බණ ටික කියනකොට එක එකා ගැනද පේන්නේ, තම තමන් ගැනද පේන්නේ? තම තමන් ගැන පේනවා නම් ඒ ධර්මයේ ඕපනායිකයි. ඕපනායිකයි ශ්‍රී සද්ධර්මයේ. ඕපනායිකයි. අපේ අඩුපාඩුයි අපි හදාගත යුත්තේ. මේ වහනකට මොන තරකද, මොන වාදද, මොන විවාදද? අපි ලොක්කොද? තම තමන්ට ගොඩාක් වැරදිලා සසරින් ආය ආයමත් කට නිසා වරද්ද ගන්නවා. ආය ආයමත් ධර්මයේ නොදන්න නිසා වරද්ද ගන්නවා. ඊට පස්සේ තව තියෙනවා ණය. කුමක්ද ණය? මරණයේදී ඔහුට ලැබෙන. මෙතන ඉන්නවා දරුවෝ. දරුවෝ කියන්නේ ඔබට, මේ කියන්නේ ඔබ කාටවත් අම්මලා තාත්තලා ඉන්න නිසා. ඔච්චර බත් ගුලි කව කවා මේ කටට බත් කටවල් රිංගුව අම්මා. තාත්තා පෝෂණය කළා. අද වෙන්නක්වත් තමන්ගේ අම්මට බත් කටක් කවපු නැති දරුවෝ සිටිනවා. හැබැයි යාළු වෙච්ච කෙල්ලට බත් කවනවා. යාළු වෙච්ච කොල්ලට බත් කවනවා. අහක යන කොහේ හරි ගෑනුන්ට කවනවා. තමන්ගේ කටට පණ දුන්න අම්මට බත් කටක් කවපු නැති දරුවෝ සිටිනවා. මතක තියාගන්න, ඒ වනාහි ණයයි.
එහි විපාකේනවා මරණයත් එක්ක. කෙසේ කෙසේ විපාකෙද එයිද? ඒ දන්නේ බුදුරජාණන් වහන්සේ. අපි දැන් සිතෙන් පීඩා විඳ විඳ, කයින් පීඩා විඳ විඳ, ගොඩාක් හිත ඇතුලේ චිත්ත සන්තාප තියාගෙන සිටිනවා. කුමක කුමක විපාකදයි අපි දන්නේ නැහැ. ලේසි නෑ වින්වත්නි. පුංචි කාලේ ඉඳලා අසූචි ටික අල්ලා අල්ලා අම්මලා අපිව හදලා, ඊළඟට අපේ රෙදි හොදලා හදලා, මෙතනින් අම්මගේ ඇඳුමක් හොදපු නැති අය. එනිසා ලංකාවට සාප කර කර ඉන්නේ නැතුව, ලංකාවට ගිය වෙලාවක තමන්ගේ අතින් බත් ටිකක් උයලා අම්මට දෙන්න, අම්මව ඇදගෙන ගිහලා හෝටලෙකට ගිහලා කෑම දෙන එක හපං කමක් කියලා හිතන්න එපා. දරුවෙක්ගේ අතින් හදලා තලපයක් වුණත් අම්මට දුන්නට පස්සේ ඒක අම්මට දිව්‍ය භෝජනයක්. නයින් ගෙවෙන්න. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා, එසේද පින්වත් මහන්නි උපස්ථාන කොට මව්ගේ පියාගේ ගැලවිය නයින් ගැලවිය නොහැක. අවුරුදු 100ක් දෙපැත්තේ තියාගෙන උපස්ථාන කරලා, නමුත් අවුරුදු 100ක් කර දෙපැත්තේ තියාගෙන නාවල කවල පොල උපස්ථාන කරනවා ණය ගෙවෙන්නේ නැහැ කිව්වා. හැබැයි තමන්ගේ අම්මට ශ්‍රද්ධාව දුන්නොත්, සීලය දුන්නොත්, දහන් දැනුම දුන්නොත්, දන් දීම හුරු කළොත්, ජීවිතේ සත්‍ය දකින ක්‍රමයකට යොමු කළොත් ප්‍රඥාවට, ඒ දරුවා නයින් නිදහස් වෙනවා. අම්මට බත් කටක් කැව්වද, අම්මගේ රිදිහේ දෙව්වද, අම්මට උපස්ථාන කළාද කියලා අපි සිහි කරනකොට අපිටත් තිබ්බා තව උපස්ථාන කරන්න තිබ්බා කියලා. නමුත් බණපදයක් කියලා දෙමව්පියෝ තිසරණේ පිහිටවපු සන්තෝෂේ මේ ජීවර දරාගත්ත මහණුන් වහන්සේලාට, ශ්‍රමණයන් වහන්සේලාට ඒ සතුට තියෙනවා. ඔබට ඒ සතුට බලන්න. මම මේ කියන්නේ මරණයත් එක්ක එනවා තමන්ගෙන් වැරදිච්චේවා. මෙහි ඉඳලා යවන මුදල් නෝට්ටු වලින් දෙමව්පියන්ගේ ණය ගෙවන්න හිතන්න එපා. ඔබ ඇහුවා නම් මිහිරි ශ්‍රී සද්ධර්මය යවන්න අම්මයි තාත්තට ඒ බණපද ටික අහන්න කියලා. දෙමව්පියෝ දන් දෙන්න සෑය බෝධිය වඳින්න හුරු වෙලා නැත්තම් මෙහෙම කරන්න, උපක්‍රමයක් කරන්න. ඒ තමයි කියන්න, අම්මේ මේ කරදර පිටේ ඉන්නේ, ඔයාලා ගිහිල්ලා රුවන්වැලි මහසෑයට නෙළුම් මල් පූජා කරලා වැඳලා ගාථා කියලා අපිට සෙත් පතන්න. අපි කවුරුත් කරදර පිටේ ඉන්නේ මේ නේද? දැන් රස්නේ කරදරයක් නැත්තම් ඒසි දාන්න ඕනේද? කතා කරන එක ඔක්කොටම ඇහෙනවා නම් බෆල් දාන්න ඕනේද? මේ ඔක්කොම කරදරවලට විසඳුම්. ඒ නිසා ඒ මුසාවන් නොවී, අම්මේ අපි කරදර පිටේ ඉන්නේ, සෑයට බෝධියට වඳින්න අපි වෙනුවෙන් ගිහිල්ලා සිත්පත්. ඒ ක්‍රමෙන් රුවන්වැලි සෑයට යවන්න, ණය ගෙවන්න. අම්මේ අපි මුදල් ටිකක් එවනවා, පිරිකර හදාගෙන කේසෙල් ලැබරියක් පළදුරු ටිකක් අරගෙන පන්සලට ගිහිල්ලා දානයක් දීලා සිත්පතන්න. ඒ ක්‍රමෙන් දානෙට යොමු කරන්න. උපක්‍රමශීලී වෙන්න ඕන. නිකන් සොච්චමක් යවල සතුටු වෙන්න එපා. මේරි ධර්මයක් ඇහුවොත් අම්මේ පුදුම කතාවක් මේ බණේ කියන්නේ, පොඩ්ඩක් අහන්නකො කියලා ධර්මය අහන්න යවන්න. ඒ විදිහට ධර්මය අහලා ඒ මිනිස්සු ගැලවේ. ඇත්තටම දැන් ශ්‍රද්ධායිකේ වාගේ ගොඩාක් දහම් කරුණු යන නිසා ගොඩාක් අයට ඇත්තටම අපි මේ මහමෙවුනා වැඩපිළිවෙලට කෝටි කෝටි වාරයක් ප්‍රශංසා කරන්න ඕන. මම මහමෙවුනාව නිසා කියන එකක් නෙවෙයි මේ. මිනිස්සු අපිත් එක්ක ඇවිල්ලා කියන කාරණා අහන දකින දේවල් එක කියන්නේ. ලංකාවේ ඉන්න දෙමව්පියන්ට උපකාර කරන්න ක්‍රමයක් නැතුව හිටපු දරුවන්ට ලොකු අස්වැසිල්ලක් ලැබුණා මේකෙන්. මේ ධර්මය අහන්න යොමු කළා, පින්කම් වලට යොමු කළා. තව කාරණාවක් මම මේ කියන්න හැදුවේ, ණය සසරට අරන් යන්න එපා. අපි සසරේ ණය වුණ හොඳටම ඇති. යංගිසි කෙනෙක්, යංගිසි දුවෙක් හෝ පුතෙක් විවාහ වෙන්න කලින් ජීවිතේ වරද්දාගෙන නම්
පිවිතුරු බව නැති කරගන්න. වැරදි කාමසේවිනට යොමු වෙලාන ඒද මහත් වූ පාප කර්මය. විවාහ වුණ කෙනෙක් විවාහ වෙච්ච ස්වාමියා බිරිඳ අතහැර අනියම් ලෙස හැසිරේද ඒද මහත් වූ පාප කර්මයක්. මාක් නිසාද යත් එයින් සසරේ ආදරේ නැති වෙනවා. ආදරේ නැති වුණාට පස්සේ වරදට යොමු වෙනවා. ආදරේ නැති කලේ වැරදි කාමසේවිනි විපාකයක් විදිහට. ඊට පස්සේ ඒකෙන් වෙන්නේ ආදරේ නැතිකොට ආය අයාලි අනේක ආයෙත් අර පාපෙම උපද්දිනවා. ආදරේ නැමැති නියඟේ වේලි වේලි ඉඳ සිද්ධ වෙනවා මේ සංවර බව නැතිවීමෙන්. නමුත් එවැනි බණපද ඇහෙන්නේ නැහැ. කියන්නේ ඔය කමන්නේ බං. ඔය ආවලත් කරන්නේ. ආවලත් කරන්නේ. අනිතක අපෙන් යුතුකම් අඩු වෙලා නැහනේ. යුතුකම් අපි ඉෂ්ට කරනවනේ. නිරේ උපදීන සත්‍යය. මනුස්ස ලෝකයට ආවට පස්සේ ආදරේ ලැබෙන්නේ නැහැ. තව එකක් වෙනවා වැරදි කාමසේවණ නිසා. හරි අතිශයින් භයානකයි. ඒක ඔබගේ ඇහැට පේන්න තියෙන දෙයක් මම කියන්න. ඒ තමයි මා දවසක් දුටුවා. ඔය කොළඹ පැත්තේදී තරුණ පුතෙක්. ඒ තරුණ පුතා තොල් රතු කරලා ඇහිබෙම හදාගෙන මේකප් කරලා යන්නේ කෙල්ලෙක් වගේ. කතාව කෙල්ලෙක් වගේ. හැසිරීම කෙල්ලෙක් වගේ. පිරිමි ශරීරයකින් ස්ත්‍රී චරිත. පිරිමිත් නොවන ස්ත්‍රීත් නොවන චරිත හුදෙක් මනුෂ්‍ය ඔහු දැක්කම විහිළු කරනවා. ඒ අයට එක එක නංගං ඇති ඔයාලා කියයි. නමුත් පින්වත්නි ඒ චරිතය ඉපැද්දුවේ වැරදි කාමසේනි විපාකයක්. සමාජයේ අහල පහල ගෙවල් වලට රිංගනෙවමුත් අර වගේ චරිතයක් දැක්කම විහිළු කරනවා. තමන්ටම විහිළු කරගන්නවා. පින්වත්නි ඒකේ භයානකකම තමයි ඒ චරිතයක් ගැන හිතල දැක්කොත් හිතලා බලන්න ඇස් දෙකේ හැරවීම. දැන් පිරිමි කෙනෙක් ඇහැ අරවන්නේ කෙල්ලෙක් වගේ. පින්වත්නි බලෙන්ද මේක ඔහුට ලැබුණේ උපතින් ඒක එපා කියන්නද? පිරිමි ඇඟ කතාව කෙල්ලෙක් වගේ උපතින් ලැබුණේ එපා කියන්නද? අතපය හරවන්නේ කෙල්ලෙක් වගේ උපතින් එපා කියන්නද? අහෝ ඒ වගේ චරිතයක් ලැබුණොත් කොච්චර නින්දා විඳීද? පිරිසක් මැදට යන්නේ කොහොමද? සභාවක කතා කරන්නේ කොහොමද? අනේ මේ කාමයේ මුල් කරගෙන රැස් කරගත්ත කර්ම. වැරදි හදාගත්තේ නැති කෙනෙක් ලෙස නම් මැරුණේ. වරදි බැඳි බැඳි නම් සිටින්නේ ජීවිත දහස් ගණනක්. ජීවිත දහස් ගණනක් ඒ විදිහට උපදින්න කර්මයක් වැරදි කාමසේවණෙන් උපද්දවනවා. අනේ මේ මහා පිං ඇති පාරමී ධර්ම ඇති ආනන්දයන් වහන්සේද ඈත සසරේ වැරදි කාමසේවණයකට යොමු වෙලා එහි විපාක විදිහට එවැනි චරිතයකින් දුක් වින්දා. මහා පුරුෂයන්ටත් එසේ වුණා නම් සසරේ යන මිනිස්සු වැරදි කාමසේවණයට යොමු වෙලා කොච්චර පව් ගෙවක් කරගනීද? මිනිස්සුන්ට තවත් කෙනෙක් ආදරය කරනවා කියන එක පුදුම සම්පතක්. ආදරය කියන්නේ සම්පතක්. ආදරේ මිනිස්සේ කඩන්න පුළුවන්. සෙනෙහසෙන් මිනිස්සේ කඩන්න පුළුවන්. යමක් කියන්න පුළුවන්. යහමඟට ගන්න පුළුවන් ආදරයෙන්. ඒ ආදරේ නිසාමයි බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ ඇඟිල්ල එල්ලීගෙන රාහුල ගියේ. ඒ ආදරේ නිසාමයි යශෝදරා සසරින් නිදහස් වුණේ. සාරිපුත්තයන් වහන්සේට තියෙන ආදරේ නිසාමයි පවුලේ සහෝදර ඔක්කොම මහණ වුණේ.
ආනන්ද ස්වාමීන් වහන්සේට ආදරය නිසා ගී දිනේ මහාන වුණාද? උන්වහන්සේගේ දුක් දුර වෙන වචන අහලා මගේ බුදුරජාණන් වහන්සේ සක්‍රීය ලෝක සත්‍යයට ආදරේ සෙනෙහසයි අනුකම්පයි කරුණාවන්තයි. ඒ නිසා තමයි අපි වසීවි උන්වහන්සේ ළඟට ගියේ. ඒ ආදරේ නැති කරලා දානවානේ වැරදි කාම සේවනයෙන්. ස්වාමිය බිරිඳ අතින් හදලා දෙන තේ එකක් ස්වාමියා බීලා නැත්තම් ඒ ගෙදර ගෘහයක් නෙවෙයි. බිරිඳ හදන කෑමක් ස්වාමියාට කන්න බැරි නම් කෑමේ පින නැත්තම් ඒ පිරිමියා ස්වාමියෙක් නෙවෙයි. ඔහු එකිනෙක කර්ම විපාක වෙන්දිනවා. ආදරින් සෙනෙහසින් වදනක් නැත්තම් තමන්ට ගෘහ ජීවිතේ ඔහු කර්ම විපාක වෙන්දිනවා. ඒ නිසා මේ ඔක්කොටම මුල වැරදි කාම සෙවෙනි. එහෙනම් මේ කර්ම කන්දරාව පතිවෘතාවෙන් අද ඉඳලා සමාදන් වෙන සීලෙන් මෙතෙක් කරපු කර්ම ලෝක සත්වයා සෝදාහරින්ද වෙනවා. පිරිසිදු බඹසරකින් කාමයෙන් කරපු කර්ම සෝදාහරින්ද වෙනවා. ඉදිරියේදී ලොකු භයානක දොරක් අපිට හම්බ වෙනවා. ඒකින් එළියට ගිය ගමන් ඉවරයි. ඒ වනාහි මරණයයි. මරණය. දැන් ওই විදිහට ওই එකක් එක සිල් වැඩියෙන් විස්තර කළේ මුසාවාදී ගැනනේ. එක කර්මයක විපාකනේ. ওই විදිහට පංච සීලයේ ගැන මහලා තේරුම් ගත්තොත් එහෙම අපේ ජීවිතය ගැන අපිට මේ මොකද්ද අපිට මේ වෙලා තියෙන්නේ කියලා හිතෙයි. නිකං ලකු 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 කතා ඇදලා ගන්නවා. දාර්ශනික දේවල් ගන්නවා මුල වරද්දගෙන. තමන් මුලම වරද්දගෙන තමන්ගෙම වනචර කන්නම් මොන දර්ශනයක්ද? ඊට පස්සේ වරද්ද ගත්ත අයට වැරද්ද ගත්ත කෙනෙක් මොනවහරි කියන උට ඒක ඒකට ඒක පැහැහිලා යනවා. මා මේ කියන බණපද වුණත් වරදින් නැගී හිටින කෙනාට මිහිරි. අතිශයි මිහිරි. වරදින් නැගී හිටින්න පින් නැති අයට දහමන්ට පහදින්න පින් නැති හැට අමහිරි. කුමක් කරන්නද? කුමක් කරන්නද? දැන් ඔන්න අර්බුදී කිව්වා විසඳුම බලමු. අපි සරණ ගියේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගමින් ගමට ශ්‍රී සද්ධර්මයේ දේශනා කරගෙන සිරිපා කමල් තම තමා වැඩම කළේ උපතින් පන්සිල් රැකපු අය හොයාගෙන නෙවෙයි. උපතින්ම සුපරිසුදු එක බොරුවක්වත් නොකියා හොඳටම රැකීච්ච පිරිසක් හොයාගෙන බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන්න හොයාගෙන ගියේ නෑ. ජීවිතේ වරද්දාගෙන ඔහි ඉන්න අයටත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහුවට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන පැහැදීම ඇති වුණා. ඒකට කියනවා තිසරණ සරණ ගියා කියලා. පින්වත්නි යම් කිසි කෙනෙක් අවබෝධයෙන්ම මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ ගියොත් පින්වත්නි මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ ගියොත් ඒ කෙනා මැරුණාට පස්සේ දුගතිය උපදින්නේ නැහැ. කොච්චර කර්ම ගොඩක් පිටිපස්සේ තිබ්බත් මක්නිසාදයක් තුනුරුවන් සරණ යාම ඒසා විපාක දෙනවා. තුනුරුවන් සරණ යෑම පින්වත්නි නැවක් වගේ. ඇයි නැවක් වෙන්නේ? පින්වත්නි පාපය කියන එක උපමාවට ගත්තොත් ගලක් විදිහට චූටි ගලක් වෙන්න පුළුවන්, ලොකු ගලක් වෙන්න පුළුවන්. වතුරට දැම්මොත් ගල පොඩි වුණත් ලොකු වුණත් වතුරේ ගිලා බහිනවද නැද්ද? ගිලා බහිනවා. පාපේ වනාහි පුංචි දෙයක් වෙන්න පුළුවන්, ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඒක දුගතිය පිණිස, දුක පිණිස පවතිනවා.
තිසරණේ නැමැති නැවක් තියෙනවා. ඒ නැවට නැග ගන්නවා. ඒ නැවට නැංග කෙනාගේ තුංගානක වෙන්න පුළුවන් යම් බරක් තියෙනවා නම් ඔහු වතුරේ ගිල්ලවනවද? කුමක් නිසාද? නැව නිසා. ඒ නිසා කරගත්තු පාප සිදු අකුසල කර්මයන් තියෙන්න පුළුවන්. නමුත් අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියොත්, අවබෝධයෙන්ම ධර්මයේ සරණ ගියොත්, අවබෝධයෙන්ම සංඝයා සරණ ගියොත් මුළු හදවතින්ම ඒ කිනානම් දුගතිය උපදින්නේ නැහැ පින්වත්නි. මේ අලකලංචි ඔක්කොම මේ මනුස්ස ලෝකෙන් පහල සුගතියේ එයාගේ ජීවිතේ සිද්ධ වෙච්ච කුසල්ම විපාක දෙන තැන, පිම්ම විපාක දෙන තැන. ඊළඟට තමයි පින්වත්නි බය වෙන්න එපා. සුගතියට දිව්‍ය ලෝකෙට බය වෙන්න එපා. මක් නිසාද? දැන් අපිට මූල් ආරම්භයේ දහං විස්තර කිරීමේදී මතකද අපිට ඇහුණා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේත් ඊළඟට දේවානම්පියතිස්ස රජුරුවොත් ධර්මාශෝක රජුරුවොත් එක සහෝදරයෝ. එක බුද්ධ ශාසනයක පිහිට ලැබුවා. දඹදිව එහින් ධර්මාශෝක රජුරුවෝ ධර්මය ප්‍රචාරය කරනකොට මෙහින් දේවානම්පියතිස්ස රජුරුවෝ ධර්ම ප්‍රචාරය කළා. ඒ දෙදෙනාම ලංකාව ඉපදිලා එකම දවසේ පිරිනිවන් පාල එකම යහනේ ආදාහනය වුණා. එකට කරපු කර්ම එකට විපාක දෙනවා. ඔබ ජීවිතේ හදාගත්තේ ධර්මය අහලා නම්, ඔබ ජීවිතේ ගොඩනගාගත්තේ වරදින් වැළකුණේ ධර්මය අහලා නම්, දෙව්ලොව ඉපදුනාට පස්සේ ඔබව ධර්මයෙන් ඈත් කරවන්නේ කර්මය විසින්. කොහෙන් හරි මුණ ගැසවනවා. කොහෙන් හරි මුණ ගැසවනවා. උදාහරණයක් ගත්තොත් අපි දැන් අපි මහමෙවනාවේ සංඝ පිරිස අපි 1000කට කිට්ටු ඉන්නවා. අපේ ජීවිත කතා ගත්තොත් ජීවිත කතා 1000ක්. ජීවිත කතා 1000ක්. ජීවිත කතා 1000ක තිබ්බ චරිත ටිකක් එක ළඟට ගෙනාවනේ. කවදා හරි බුද්ධ ශාසනයක එකට කුසල් වඩලා ඇති. එනිසා සුගතියට බය වෙන්න එපා. පංචකාමයක් හොයාගෙන දිව්‍ය අප්සරාව හොයාගෙන යන ගමනක් නෙවෙයි. අපිට මේ තියෙන වලින් ගොඩෙන්ටයි වමනාව තියෙන්නේ. එනිසා තිසරණය. විසඳුම තමයි තිසරණය. අර කිව්වේ අර්බුදය. ඊළඟට තිසරණේට ආවට පස්සේ මුළු හදවතින්ම බොරුව බෑ, සෝබනේ බෑ. සෝබනේ තිබ්බත් තුනුරුවන්ට කරපු වංචාව මරණීය විපාක දෙනවා. සෝබනේ බෑ. පින්වත්නි, දැන් අඩුපාඩු මතක් වෙනවා. දැන් ඔන්න බණ අහනකොට තමයි මතක තියාගන්න මේ ටිකවත් අහන්න ලැබුණේ ධර්මය අහපු නිසා. එනිසා මිනිසෙක් සුද්ධ කරන්නේ මේ ධම් සැඩපාරෙන්. එනිසා තථාගත ශ්‍රී සද්ධර්මයේ හරියට අහන්න ඕන කියන්නේ ඒකයි. හරියට අහන්න ඕන කියන්නේ ඒකයි. පඬිත ලෝකෙට එක එකා ගැන පුරසාරම් දොඩන ලෝකෙට අමුතු දර්ශනයක් ඕන වෙයි. ඒ වුණාට තමා තමා ගැන බලන දර්ශනීය තරම් ප්‍රණීත දෙයක් ලෝකෙ නෑ. තම තමන් දිහා බලන එක තරම්. ඊතර පරණ වැරදි මතක් වෙයි. දැන් මේක හදාගෙන යනකොට දැන් හදෙන්න උත්සාහ කරනවනේ. පරණේව මතක් වෙනවා. ඒතකොට හිත හදාගන්න උපමාවකින්. ඔන්න පරණ ගන්ධසාර මේ ජරා ඇඳුමක් ඇඳගෙන කෙනෙක් ඉන්නවා. එයාට ජරා ඇඳුමේ ආදීනව කියලා කෙනෙක් අලුත් සොඳුරු වස්ත්‍රයකට යොමු කරනවා. ඔහු සොඳුරු වස්ත්‍රයක් ඇඳ ගන්නවා. ඇඳගත්තට පස්සේ මට කලින් ජරා ඇඳුමක් තිබ්බා කියලා දුක් වෙන එකද හොඳ? අනේ ලස්සන ඇඳුමක් ලැබුණා කියලා සතුටු වෙන එකද හොඳ? නුවණක් අර කෝකද? අලුත් ඇඳුමක් ලැබිච්ච සතුට. අපේ ආච්චිල සියල පරම්පරාවල අය වැරදි හදාගෙන නෙවෙයි මෙරුණේ.
අපේ පණකෙන්ද යන්න කලින් වැරදි හදාගන්න දහමක් ඇහෙනවා. අනේ මටත් මගේ අඩුපාඩු හදාගන්න ලැබුණනේ මැරෙන්න කලින් කියන සන්තෝෂයේ හිතේ තියෙන්න ඕන. ඔහු අනාහි නුවණක්කාරයි. පැරණි වැරදි ගැන හිත හිතා ඉන්න එපා. කාගේ කාගේ කිල් හොටවල හුණු ටික ටික නෙමෙයි ටොං ගණන් ඇති. ඒ වැඩක් නෑ. අඟුලිමාල තරම් මිනි මරලා නෑ. අම්බපාලි තරම් ජීවිතේ ගොඩාක් වරදට යොමු කරගෙන නෑ. ඊ අය සාක්ෂියට ඉන්නවා ගැලවෙන්න පුළුවන් කියලා. සාක්ෂියට ඉන්නවා. ඒ නිසා සාක්ෂි දිහා බල බල යන්න. රහතන් වහන්සේලාගේ ජීවිත දිහා බලන්න. උපාසක උපාසිකාවන්ගේ ජීවිත දිහා බලන්න. සාක්ෂියකට අරගෙන හැදින්න. බඹසර පුරුදු කරන්න. පිරිසිදු ජීවිත ටික ටික පුරුදු කරන්න. අමාරු වෙන නමුත් අද ඉඳලවත් මිනිස්සුන්ට සැරට කතා කරනවා නම් මේ බණ අහන්න ආපු එක සෝබණියකට ගන්න නැතුව අඩුම තරමේ ඒකව සංවර කරගන්න. පිරිමියා කියන්නේ උතුම් කෙනෙක් කියලා. ඊට පස්සේ ගෙදර තියෙන පවුල් පසුබිම ධාර්මික කරගන්න. හැබැයි ඒවට හයියක් ඕන. එක බණින් හැදෙන්නේ නැහැ. අද කාලේ අමාරුයි. පිරිසිදු ශ්‍රී සද්ධර්මය අහන්න ඕන. බණක් ඇහුවට පස්සේ යම් දෙයක් අඩුපාඩුවක් හැදිලා තියෙන්න සිතවිල්ලක්ව පහළ වෙන්න ඕන. එවැනි ධර්මයක් අහන්න. ඒ නිසා අපි කාටත් තුනුරුවන් තුල තව තව සිත පිහිටවගෙන තුනුරුවන් සරණේ පිහිට ලබාගෙන අඩුපාඩු හදාගෙන ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලබන්න වාසනාව උදා වේවා. දහං ගැටලු තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. මේ කියනවා අපි රැකියාවට යද්දී නිවසේ වැඩපළ කරන අතරේ බණ අහන්න පුරුදු වී තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි අපට ගරුසරු දක්වා ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. එහෙම ධර්මය අසන විදියෙන් අවඩක් වෙයිද කියලා අහනවා. අවඩක් වෙනවා සිදුරු හොයන අදහසින් ඇසුවොත්. මේ ධර්මය අහන්නේ පාළු කපා ගන්නට නම් නෙමෙයි. ධර්මයේ ඇසිය යුත්තේ තමන් පිහිට ලබා ගන්නට. ධර්මය කියන්නේ පාළු කපන එකක් නෙවෙයි. හැබැයි ඉතින් මහන්සි ගන්නට ඕනේ හිත යොමු කරගෙන මහන්ටයි. එහෙම මහන්ට අවස්ථාව නැත්තටම නම් මෙහෙම ඇහුවට ධර්මය ඇහුවට කමක් නැහැ. හැබැයි ඒක අහද්දී දහම් කරුණ අහන්න ඕනේ. අනේ මට මේක දරා ගන්න ඕනේ. මට පිහිට පිනිස පවත්තා ගන්න ඕනේ කියලායි. මොකද හේතුව දැන් මේ සූත්‍ර දේශනාවල සඳහන් කරන්නා වූ ධර්මය අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ හදවතේ පහළ වුණේ. ඒක උන්වහන්සේ ඒ ධර්මය පහළ කරගන්න සාරා සංකේය කල්ප ලක්ෂයක් දුක් විඳන් සුළුපට දුකක් තිමේ උන්වහන්සේ විඳලා තියෙන්නේ. උන්වහන්සේගේ අන්තිම ආත්මෙත් ජීවිත පරදුවට තබා දුක් විඳා. එහෙම මහසිවරන් ධර්මයේ අවබෝධ කරගෙන දේශනා කළේ. ඊළඟට ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්මය කියා දුන්නට පස්සේ රහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ආවේ. ඊට පස්සේ මේක අනාගත පරම්පරාවට දායාද කරන්නට අර දුර්භික්ෂ කාලේ ස්වාමින් වහන්සේලා වැටකෙය ඉස්ම වළඳ වළඳ වැලි වලින් කොට්ට හදලා ඒකේ හාන්ස් වෙලා ඔලුව තියාගෙන පාඩම් කරපු එකක්. ඒ නිසා ඒ බඳු ධර්මයක් මේ පාළු මකන්ට නම් අහන්න එපා. අපි වැඩ කරන අතරේ ෆෝන් එකෙන් ධර්මයේ අහනවා. සමහර වෙලාවට සාක්කුවේ දාගෙනත් අහනවා. වෙන වෙන දේවල් හිතට එනවා. එතකොට ධර්මය අහන එක හොඳයි කියලා හිතන නිසා එහෙම කළේ.
ඒ කියන්නේ වෙන වෙන දේවල් හිතට එනක වළක්වන්න මෙහෙම ධර්මය ඇහුවට කමක් නැද්ද කියලා යහන්නේ. එක දවසක් මම ওই කොහෙද මට මතක නැන් කියපු ආරණ්‍ය යනකට තරුණ දූල පුතාල වගේ. ඉතින් මං එනකට මෙහෙම ෆෝන් එක අල්ලගෙන ඉන මං ඉස්සරහට පොලිමක්. මං කියපා ඔක අල්ලන්න ඔයගොල්ලෝ ජරා බලනෝනේ ඔකේ කිව්වා. ඔක්කොම අකුල ගත්ත ෆෝන් ටික. ෆෝන් එකේ ජරාව බලද්දී ඒකටම ධර්මයේ දාගෙන එක දෙපාරක් හිතන්න. ඒ නිසා පුළුවන් තරම් වීරිය ගන්නට දහම් කරුණක්ම මෙනෙහි කරමින් ඉන්න. සාමාන්‍යයෙන් හිතේ ස්වභාවයක් තියෙනවා රාගයේ සහිත හිත වේගෙන් රාගයට ඇබ්බැහි වෙනවා. ද්වේෂයේ සහිත හිත වේගෙන් ද්වේෂයට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ ඇදිලා යනවා. මෝහ සහිත හිත වේගෙන් මුලාවට ඇදිලා යනවා. ඒ බඳු හිතක් ධර්මයකට ගන්න හදන්නේ ලේසි නෑ. ඒ නිසා අර හිතේ තදබල පැහැදීමක් ඇති කර ගන්නකම් වීරිය ගන්න ඉතින් පුළුවන් විදියකට. ඒක මම මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීමට, ධර්මයේ කෙරෙහි හිත පහදවා ගැනීමට, ශ්‍රාවක සංඝයා කෙරෙහි හිත පහදවා ගැනීමටම යහන්නේ කියන අදහසින්ම ඉන්න. දානේ පිළියෙල කරද්දී ලුණු බලන්න හොඳ නැද්ද? මෙන්න අපු එක. කමන්නේ මම ඒකටත් උත්තර දෙන්නම්. දානේ පිළියෙල කරද්දී ලුණු බලන්නේ නැති එකමයි නරක. මිනිස්සෙකුට තේ එකක් හදද්දිත් අපි බලනවනේ ඒක සීනි තියෙනවද අඩුද කියලා. දානයක් දෙද්දී ඒ වළඳන උන්නාන්සේලාට මොනවා වුණත් කමන්නේ ලුණු නොබලා දෙනවා කිව්වොත් එදාට උන්නාසල බඩගින්නේ. රසට දෙන කෙනා ලුණියඹුල් බැලිය යුතුයි. සන්තෝෂ වීම අපි පුරුදු කර යුතුද නැත්නම් අපි තේරිමත්ද? සන්තෝෂයේ එක එක අර්ථ තියෙනවනේ. ඉතින් අපිට ඒක කියන්න බෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේක තේරුම් ගන්න. මේ බණේ කියවුන අපේ සද්ධා ශීලායන් පුතුන්ගේ බණේ හොඳ වැදගත් වචනයක්. ඒ තමයි සමහරුන්ට ප්‍රශ්න වලට හිත උරුත්තු දෙන්නේ. මේක මං හිතන්නේ 90%කට වඩා තියෙන ප්‍රශ්නයක්. හිතට ප්‍රශ්න උරුත්තු දෙන්නේ. උරුත්තු දෙන්නේ නැති වෙච්ච ගමම්ම හිතට හිතෙන්නේ අපි මරුණට පස්සේ කොහේ යාද කියලා හිතෙන්නේ. මං මැරිලා යන්නේ නැති ඇයි කියලා හිතෙනවා. එහෙම වෙන්නේ නැද්ද? ඇයි මේ ජීවත් වෙන්නේ? මේට හොඳයිනේ මලණං කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනව නේද? මෙහෙම වද විඳ විඳා මොකට ඉන්නවද කියලා. ආන් ඒක උපද්දවන්නේ හිතේ සූකින්. මේක වළක්ක ගන්නට සන්තෝෂයට මම මේ කිව්වේ හිතේ සතුට ඇති කරගන්න බලන්න චූටි පිනක් හරි උපද්දවලා ඒ පිනෙන්. අපි ගත්තොත් Tamanට මේ වතුර පීරිසියක කූඹියක් වැටලා හිටියා කියලා. කූඹියා බේරුවා. අනේ මේ වගේ සංසාරේ මං කොහොම ඉන්නේද්ද මට මේ පණක් බේර ගන්න හම්බුණා නේ සතිකුගේ කියලා. ඒක මෙනෙහි කළා කියමු. ඒ වගේ ඊළඟට දානයක් පූජා කරන්න ලැබෙනවා. නැත්නම් අපි ගත්තොත් අපි අසපුවට ගිහලා බෝධිය වන්දනා කරන්න ලැබෙනවා. බෝධින් වහන්සේට මලක් පූජා කරගන්න ලැබෙනවා. පැදකුණු කරනක ලැබෙනවා. ඊට පස්සේ බෝධිය මුල් කරගෙන අනේ මේ බෝධියට මේ වෘක්ෂයට වැඳුම් ලබන්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ වෘක්ෂෙ වෙන්නේ වාඩි වෙලා ලෝ දිනෝ නිසානේ. මේ වගේ මාතෘකාවක් අරගෙන පින් මාතෘකාවක් ඒකෙන් හිත සතුටටපත් කරගන්න මෙනෙහි කර කර. ඊට පස්සේ හිතේ එන ප්‍රීතිය පවත් ගන්න බලන්න. අපිකම් සමහර අවස්ථාවල තියෙනව නේද? ධර්මයේ ඇසුවාම ලুকু සන්තෝෂයක් හිතට එනවා, සතුට ප්‍රීතිය. ඒ ප්‍රීතිය පවත් ගන්න බලන්න. ආන් ඒ විදිහට සතුට ලබන්න බලන්න. ඒ සතුට කුසල්. අකුසල් සතුටකුත් තියෙනවනේ. ඒ සතුට නම් අනතුරුදායකයි.
දරූපත් ලබාගන්ට තරන් කාන්තාවන්ට පින් මැදුනේ ඇයිද ස්වාමීනි? ඇයි දැන් කිව්වේ බොරු කියලා කියලා සංසාරය? ඊළඟට දැන් මේකට විනාඩියක් විතර ගන්නම්. බුද්ධ පූජාව සඳහා මස් මාංශ පූජා කළාට ඒක කමක් නැද්ද කියලා අහනවා. එළවලු 32ක් පූජා කරන ලංකාවේ උඹලකඩවත් දාන්නේ නැහැ කියනවා. දල්දා මහත්. මේ බුදුරජාණන් වහන්සේ බලන් ඉන්නවද පිරිනුවම් පාලා? තොපි මොනවද පුදන්නේ කියලා. නෑ නේද? එළවලු 32 රජුරුවන්ගේ කෑම වෙල. දල්දා මාලිගා වෑංජන් 32. ඒක රජුරුවන්ට හදාපු ආහාර වේල තමයි පූජා කරන්නේ. රජුරු Hindu. ඒකයි ඒක vegetarian food එකක් ආවේ. ඊළඟට සංසාරේ අඟුලිමාල මහරහතන් වහන්සේට ඊළඟට තව රහතන් වහන්සේලාට හරි යෝධ බල ඇවිල්ලා තියෙනවා සංසාරේ. මේ vegetarian කතාව සම්පූර්ණයෙන්ම අපිට ආවේ Hindu ආගමෙන්. ඒ නිසායි දැන් නැකත් කේන්දරනේ සරණ ගිහිල්ලා තියෙන්නේ. ඒවත් එක්ක ඉති වැඩිපුර එන්නේ ඉතින් ওই Hindu මනස්ගතය තමයි. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කිරීමේදී මස් මාංශ පුදනවද ඒ පුදුනවද කියලා ඇද කුද හොයන්න යන්න එපා. ඔය ඇදේ තමයි හිනේ. දැන් පේනද චෛත්‍යයකට මල් පූජා කරත් ඒකේ ඇද වෙන ඔච්චර මොකටද මල් කියලා අහනවා. අඩු ගානේ කෑ ගහ නැහැ මේ වගේ හෝටලයක ඇවිද්ද නම් මෙච්චර මොකටද කණ්ඩ බොණ්ඩ විශාල තැනක්. විනෝද වෙන්න මෙච්චර සැරසිලි දාලා මේ කෙලිස් ගොඩවල් නේද මේ වේ නටන්නේ? භාග්‍යතුන් වහන්සේගේ චෛත්‍යයකට ලයිට් ටිකක් දැම්මොත් කොච්චර කෑ ගහනවද? ආන් ඒ ඇදේ හොයන එක නවත්ත ගන්න. ගිහියන්ට අටසිල් සමාදන් වුණාට උන්ට ඒ නිසලස පිළිපදින්ට අමාරුයි. උදාහරණයක් තියෙනවා උච්චාසයින මහාසයින. ඒක අමාරු නෑ. දැන් ඔය අසපුවේ සිල් ගන්න අයට උච්චාසයින කොහෙද? බිමනෝ ඇඉන්නේ. මහාසයින කොහෙද? මෙහි කොහෙද මහාසයින උච්චාසයින? ගොඩාක් අඩුයිනේ. ඒ නිසා වගේ චූටි චූටි තීවල් අල්ලගෙන මේව කරගන්න එපා. මා හැමදෑම බුද්ධ පූජාව පූජා කරනවා, පිළිල කරනවා. හදිසි අවස්ථාවකදී වෑංජනයක් පූජාවට අයින් කිරීම කමන්නද? මේකේ තියෙන වෑංජනය අයින් කළා කෑමට මම අරෑ හදපු හදිසියකදී අරෑ පිළිල කළ වෑංජනේ උදේ බුද්ධ පූජා තිබ්බට කමන්නද කියලා අහන්නේ. බුදුරජාණන් වහන්සේ අමනාප විදන්නේ එතකොටනේ. මේ මොනවද මේ විහිළු කතා මේ අහන්නේ? මේ උතුම් ධර්මයක් අහලා මම මේවා කියන්නේ මොකෙකටවත් නෙමෙයි. ඕගොල්ලන්ගේ ඔක්කොගෙම නෙමෙයි, මේ ඕගොල්ලන්ගේ කල්පනාව කොච්චර පුංචිද කියලා කියන්නයි. ඉතින් මෙහෙම කෙනෙක් හොඳ හැටියට රවට්ටන්න පුළුවන් නේ. කරකවලා කරකවලා අතාරින්න පුළුවන් දිශාවක් හොයාගන්න බැරි වෙන්න. එතකොට ආන් එහෙම ආයේ තමයි ගිහිල්ලා ওই හොර රහතුන්ගේ පිටිපස්සේ වැඳගෙන යන්නේ. එහෙම වෙන්නේ මෝඩකම. ඉතින් ඒ නිසා මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ බුද්ධ පූජාව හැටියට දේශනා කරලා තියෙනවා, යෝ ගිලානං උපට්ඨේ සෝමං උපට්ඨේ. ගිලන් වෙච්ච කෙනෙකුට කොත්තමල් ටිකක් දෙනවනම්, ගිලන් වෙච්ච කෙනෙක් සැප දුක් අහනවනම් ඒක භාග්‍යතුන් වහන්සේ අනුමත කරපු එකක් නෙමෙයිද? ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි බුද්ධ පූජාව පවත්වන්න ඕනි බුද්ධානුස්සති සංඥාව පිණිස මිසක් Hindu මනසින් නෙමෙයි. දැන් මේ ප්‍රශ්නේ Hindu බෞද්ධ නෙමෙයි. බුදුරජාණන් වහන්සේට වෙලාවට බුද්ධ පූජාව තියන්න බැරි වුණොත් කිපෙයි. යකෙක්ද? Hindu. එහෙනම් ඕගොල්ලෝ මේ ප්‍රශ්න අහන අය බෞද්ධ නෙමෙයි. Hindu අයගේ ප්‍රශ්න නෙමෙයි. මේ තිරුවන් සරණ පිහිටපු අයගේ ප්‍රශ්න නෙමෙයි. දැන් ඔන්න බලන්න හිතලා අපි පැවිදි වෙච්ච අයනේ. දැන් අපේ කුටි එක අපි බුදුරජාන් වහන්සේට කියලා දිනපතා කුටි එක පහනක් තියන්නේ. සමහර තැන්වලදී මම පූජා කරලා තියෙන්නේ පැන් පාත්‍රයක්. පැන් එකක්.
ඕගලන්ට ගෙදරක ඉන්න තැනක කිසි කරදරෙන් නැතුව පැන්වීදුරක් තියන්න පුළුවන්. තියලා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ එකක් එකක් ගානේ සීකල්ලා සන්තෝෂයෙන් වැඳලා හිතට සතුටක් ගන්න බැරිද? ඒ සතුට නේද මේ නසාගෙන තියෙන්නේ. මට මෙහෙම පූජා කරගන්න වෙනවා දැන් උන රැයට බුද්ධ පූජාවට හෙට බුද්ධ පූජාවට ගන්න කියලා අද රැය හදලා ඒකෙන් කොටසක් වෙන් කළා ඉතුරු ටික කාලා පහවදා උදේ තියෙනවා දැන් මේක කමක් නැද්ද? හරි ප්‍රශ්නයක්. ඊට වඩා හොඳ නේක නොකර හිටියනම්. හින්දු වෙන්න එපා. බුදු අවබෝධයෙන් තිරුවන් සරණ ගියපු කෙනෙක් වෙන්න. දැන් ඉතින් මේකේ තියෙනවා සමහර අවස්ථාවලදී මේ කැරපොත් ඉන්නවයි ඒගොල්ල මහත් වේදනාවෙන් ඒ අයට කාදර කරන්න වෙනවා කියලා. දැන් බලන්න හිතලා මේ කැරපොත්ටත් කරදර නොකර ඉන්න අපිට අමාරුයි. දැක්කද මනුස්ස ජීවිතේ දැන් එකකින් බේරෙන්න හදනකට තව එකක් වැටෙනවා. තව එකකින් බේරෙන්න යනකොට තව එකක් වැටෙනවා. දැන් මෙහෙම දැන් බලන්න මේකේ තියෙන අමාරුව. ඉතින් මේ බඳු අමාරු තත්ත්වකින් තමයි ඉන්නේ. ඒ නිසා කැරපොත්තන්ට කරදරයක් වෙන්නේ නැතුව ඉන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ අපිට දැන් බලන්න ඉතින් ඒගොල්ලොත් කර්මානුරූපව ඉපදිලා දැන් හොඳම උදාහරණය අර මාළු ගැන. මාළුන්ව බේරන්ට ආපු දවසේ කිලෝ 150ක් හම්බුන තැන මාළු පස් දිනක්වත් නැහැ කිව්වා. කර්මානුරූප මේ සත්‍යය ඉපදිලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් හිතන්ට මම සුගති යන්න ඕන කෙනෙක්. මට සුගති උමනයි. මට දුගති එපා. එතකොට සුගතියට උමනා කරන තෙරුවන් සරණේ පිහිටලා සීලය ආරක්ෂා කරගෙන වාසය කරන්න. බැරි වෙලාවත් සීලයට චූටි චූටි ඔය වගේ කැරපොත්තිකුට කූඹියෙකුට මොනවා හරි කරදරයක් වුණොත් ඉක්මනින්ම හිතේ අදිෂ්ඨාන කරගෙන නෑ මම මේ චූටි සත්තුන්ටවත් කරදරයක් නොකොට මම වාසය කරන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරගන්න. ඊළඟට මේ වෛර කෝන්තර ඉරිසියා කොරෝද තියාගන්න එපා. ඒවා තමයි පස්සෙන් එන්නේ. අනුන්ගේ අදකුද හොයාගෙන යන්න එපා. ඒ නිසා එහෙම කරලා සංසාරෙන් එතෙර වූ රහත් තෙරණියකගේ රාතන් නාමසේ කතාවක් කෙටියෙන් කියා දෙන්න කියලා සද්දාසිලා හිතෙන් ඉල්ලා හිටිනවා. ඉතාමත් කෙටියෙන් එහෙනම් කියන්න රහතන් වහන්සේ නමක් ගැන කියන්න. ගොඩාක් දැන් කරදර ගැන කිව්වනේ. කරදරවලින් කරදරයක් ජීවිතේට ආශිර්වාදයක් කරගන්න හැටි. මොහු වෙලෙන්දෙක් වෙලඳාම යන්නේ. ගවයෝ කරත්තවර බැඳලා යනකොට එක තැනකදී ඒ කරත් ඉස්සරහා හිටපු ශ්‍රේෂ්ඨ ගවය වැටුණා. පාය පැකිලිලා වැටුණා. වැටුණාට පස්සේ ඒ තවලම මෙහෙවගෙන යන ඒ වෙලෙන්දා හර හරකට සංඥා කළා නැගිටපන් කියලා. ඊට පස්සේ නැගිටියේ නෑ. කෙවිතෙන් ඇන්ලයින්ලා නැගිටිව්වා. ඒත් නැගිටියේ නෑ. හයියෙන් ගැහුවා. හයියෙන් ගහනකොට ගවයාට සිතවිල්ලක් හිතුණා. මට බැරි නිසා මම මේ වැටිලා ඉන්නේ. පුළුවන් නම් මම නැගිටිනවා. මෙච්චර කාර්යයක් බර ඇදලා බැරිම තැන මේක මට දෙනවදී මං උඹෙන් ಜಾති ಜಾතිත් පළිගන්නවා කියලා කෑ ගැහුවා. හැබැයි ඒක ගවයාගේ භාෂාව මිසක් හරකෙක් ඉදිරියේ කෑ ගැහුවේ. සසරි දේවල් කියන්නේ අර හඬට අරයාගේ සිතවිල්ල එහෙම අර මේ වෙලෙන්දාට දැනුණා. වෙලෙන්දාට දැනුණා. දැනිලා ශුක්ුණා. එයා කරුණාවන්ත කෙනෙක්. අනේ මේ බැරිම තැන වැටිලා ඉන්න එකෙකුට මන් නිසා කරදරයක් වුණා නේ කියලා ශුක්ුණා. ශුක් වෙලා ඒ මොහොතේම තවලම කාට හරි බාර දීලා ස්ථී දුකටම ගියා. සොයාගෙන යනකොට ශ්‍රමණයන් වහන්සේ නමක් දැක්කා.
උන්වහන්සේ ළඟ පැවිදි වුණා, අරහත්ත්වයට පත් වුණා. ඒ රහතන් වහන්සේගේ නම ගෝදත්ත රහතන් වහන්සේ. කියන්න උත්සාහ කළේ, ශොක් වෙන දවසක් එනවා නම් අපිට වැරදිච්ච වගෙන. අරහත්ත්වයේ මහානකම කෙසේ වෙතත් ඒ වැරද්ද හදා ගන්නවා නම් තමන් මිනිසයාට බනිනවා. පස්සේ දේරෙනවා වැරද්ද මිනිසයාගේ නෑ කියලා. ඒ ෂොක් එකට හරි අද ඉඳලා මම බනින්නේ නැහැ කියලා හිතාගත්තොත්, ඒ වගේ ඔබගේ ජීවිතෙත් ආපස්සට බලනකොට තමන්ගේම අකාරුණික බව නිසා ලෝකෙට පීඩා වෙච්ච දේවල් මතක් වෙයි. ඒ ලෝකෙට පීඩා වෙච්ච දේවල් තමන්ගෙන් වුණාට පස්සේ ඒවට වන්දි ගෙවන්න, ආයෙ කාටවත් පීඩාවක් දෙන්නේ නැත්තම් ඔබව දහම කරා රැගෙන යනවා. ඒ තමයි රහතන් වහන්සේලාගේ ජීවිත වරදින් නැගිහිටින්න පුළුවන් බවට සාක්ෂි. ඒ උතුම් රහතන් වහන්සේලාට නමස්කාර වේවා. ඊළඟට තව ඒක දවසක් වුණානේ, මුගලන් මහරහතන් වහන්සේ වැඩම කළා උයනකට. උයනකට වැඩම කළා, සමාධියෙන් වැඩ හිටියා. ඒ කාලේ විමලා කියලා වෙසඟනක් පණිවිඩයක් ආව මිනිහෙක් එන්න කියලා. මේ වෙසඟන හොඳට සැරසිලා ගියා. ගියාම බලන් ඉන්නවා අර ඕඩරේ දීපු මිනිහා නැහැ. මේ වෙසඟන රාගෙන් ඇවිස්සුණා. දැන් බැලුවා, දැන් මං කවුරු හරි කෙනෙක් හොයාගන්න ඕනේ. බැලුවම වැඩ ඉන්නවා මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේව දැක්කා. දැකලා ඉඟිබිඟි පාගෙන 64 මායිමින් ගියා. මුගලන් මහරහතන් වහන්සේව ඔය මොකද ඔය කියලා ඇහුවා. ආලා කිව්වා, මේ ගෑණියේ ගින්දරත් එක සෙල්ලම් කරන්න දෙපා කිව්වා. ඊට පස්සේ කිව්වා, හිරු මඩලත් එක්ක හැප්පෙන්න දෙපා කිව්වා. ඊළඟට කිව්වා, උඹ හිතන්නේ වේගවත් සැඩසුගලක් සැඩසුලඟක් දැලකින් අල්ලන්නද? ඊට පස්සේ කිව්වා, දැන් අර විමලා දැන් ඇස් දෙක අරගෙන කාට අරගෙන දැන් බලන් ඉන්න මේ ඇහෙන දේවල්. ගෑණියේ දැන් කවුද මේ කියන්නේ? මොකලම ගෑණියේ, ඔබ දන්නවද මේ ශරීරය හැටි කියලා දෙතිස් කුණුම්පේ විස්තර කළා. විමලා තමයි විමලා. විමලාට නිකම්ම වැඳුණා. වැඳගෙන කියනවා, තමුන් නාන්සේ නම් මහා පුරුෂයෙක් නේ. මේ ස්ත්‍රී ශරීරයට මෝඩ මිනිස්සු වාසඟ වෙන්නේ මඩගුඩේ බහින මීහරක් වගේ. මම මේ පුරුෂේ දැක්කාමයි කිව්වා. ආන්න පුරුෂේ දැක්කේ ඉදා. මම මේ පුරුෂේ දැක්කාමයි අනේ තමුන්නාන්සේගේ ගුරුනාන්සේ කවුද කියලා ඇහුවා. මගේ ශාස්ත්‍රුන්නාන්සේ තමයි සාංකේ කුලෙන් පැවිදි වෙච්චේ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ කිව්වා. බලන්න පින මතුවෙච්ච විදිය විමලාගේ. විමලා දුවගෙන ගියා ශාස්ත්‍රුන්නාන්සේ හොයාගෙන. ගිහින් කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් මට හම්බ වුණා. කිසිම මොහොතකව කිසිම කාමයකට බැඳෙන්නේ නැති වීර පුරුෂයෙක්. වීර පුරුෂයෙක් දැක්කා. මටත් ඕනේ එහෙම ජීවිතයක් කිව්වා. මම මේ මිනිස්සුන්ට වසඟ වෙවේ හිටපු ගෑණියක්, මට ඕනේ කාමයට බැඳෙන්නේ නැති හිතක්. අනේ භාග්‍යතුන් වහන්සේ මට මේ පැවිදි වෙන්න දෙන්න කිව්වා. විමල පැවිදි වෙන්න හේතුනේ ඒක. පැවිදි වුණා. විමලා තෙරණියගේ කතාව ටික දවසයි ගියේ. බලන්න හිතේ තියෙන ධෛර්යයකම. මීදු මේ මහා මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවක ඉරිදි බලයෙන් අගතැන්පත් රහතන් වහන්සේරිනේ මම මේ නරක යෝජනාවල් කළේ කියලා හිත පසුතැවුණේ නෑ. අකුසල් මැඩගෙන සියලු අකුසල් ප්‍රහාණය කරලා නිකෙලෙස් වෙලා රහත තෙරණින් වහන්සේ නම බවට පත් වුණා. මොනතරම් අසිරියක්ද? ඉතින් ඒ නිසා ඉබඳු යුගයක් ආයේ ඉන්නේ මෛත්‍රී බුද්ධ ශාසනේ.
එතකන් නෑ. ඉතින් අපිට දැන් තියෙන්නේ අතීතයේ උත්තමයන් වහන්සේලා ගැන හිතලා හිත පහදවා ගන්න. කවුරුත් කියන්නේ මේ විදිහට අප විසින් රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් සක්දිවිදානෝ සතුටු සිටින් අනුමෝදන් විත්වා විස්කම් දෙව්පුතු සතුටු සිටින් අනුමෝදන් වේවා සතරවරම් දෙව් මහ රජවරු සතුටු සිටින් අනුමෝදන් විත්වා සිම්පති දෙවිවරු මේ පින සතුටින් අනුමෝදන් විත්වා ආලවක දෙව් රජු මේ පින සතුටින් අනුමෝදන් වේවා සේරිස්සක දෙව් රජු මේ පින සතුටින් අනුමෝදන් වේවා පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ අප සියලු දෙනාගේ දියුණුවත් ආරක්ෂාවත් සලසත්වා සාදු 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 අපගේ අසපුවට වැඩම කරන්නා වූ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින අනුමෝදන් වේවා පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා උතුම් බඹසර සිල් සුවසේ රැකගනිත්වා ඉතා සුවසේ සසුන් ප්‍රතිපදාවෙහි යෙදෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මේ පින්කම් කිරීමේදී අපට විශේෂ ධෛර්යයක් කැපවීමක් කරන විශේෂයෙන්ම මේ අපේ මල්ලිකා අම්මාටත් ඒ වගේම රුබේෂ් මහත්මයාටත් මේ පින අනුමෝදන් වෙලා ඒ ආයට නිදුක් නිරෝගී සුවපත් බව දරුවන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාට දම්පැන් වලින් අප උපස්ථාන කරන ඔබ සියලු දෙනාට ඒ වගේම නිතර ධර්මය අහන ඔබ සියලු දෙනාට එකසේ මේ පින අනුමෝදන් වෙලා විශේෂයෙන් ලංකාවේ සිටින්නා වූ ඔබගේ සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සැප පිණිස මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම මේ මොහොතේ අසනීපව සිටින්නා වූ යමෙක් සිටිද්ද ඒ වගේම අසනීප නිසා මේ වැඩසටහනට සහභාගී වෙන්න බැරි වූ යමෙක් සිටිද්ද ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සැප පිණිස මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම ඔබ සියලු දෙනාට මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අර අපේ ශ්‍රද්ධා ශිලායන් පුතුන් කිව්වා වගේ විරෝධී කැරකී කැරකී ගිහිල්ලා නවතින වෙලාවක් එනවනේ. ඒ නවතින්ට ඉස්සර වෙලා මේ හින්දු මත නැති වෙලා මනාවකට සිත පහදවාගෙන අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ මෙනෙහි කර කර ධර්මයේ ගුණ මෙනෙහි කර කර ශ්‍රාවක සංඝයාගේ මොනෙහි කර කර ශ්‍රද්ධාවේම සිත පවත්වාගෙන උතුම් සීලය දිනු කරගෙන සෝතාපට්ටි අංග මනවින් පිහිටපු ජීවිතයක් ලබා ගන්නට අප සියලු දෙනාටම වාසනාව ලැබේවා. අප සියලු දෙනාට බුද්ධානුභාවයෙන්ද ධම්මානුභාවයෙන්ද සංඝානුභාවයෙන්ද දේවානුභාවයෙන්ද මේ පුණ්‍යානුභාවයෙන්ද සියලු යහපත සැලසේවා සියලු දිවුණුව සැලසේවා පරලොව සුගති සප සැලසේවා මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය
අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනා වේවා සාදු සාදු ස්වාමින් වහන්සේලා ආශිර්වාද කරන සීල දිනාට සිත සාන්ති යහපත සැලසේවා කියලා භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්වාමීන් වහන්සේලාට වන්දනා කරගන්න මෙහෙම කියන්න ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ භන්ති ඕකාස කමාමි භන්ති ဒුතියම්පි ඕකාස කමාමි භන්ති තතියම්පි ඕකාස කමාමි භන්ති සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙනාට සියලු යහපත සැපත උදා වේවා හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය